යළිත් අපි සජීව ලෙස සංවාදයේ සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ කම්මපල මැතිතුමන් පෘථ්වීරාජ නායකතුමන් සමගින් සාකච්ඡා කරන්නේ. දැන් අපි විමසමින් හිටියේ මේ 2015 මහින්ද සුළඟ මේ රැල්ල හදාගත් ආකාරය. නුගේගොඩ ආනන්ද සමරකෝණ එලිමහන් රංගපීඨයෙන් පටන් අරගෙන ඔබතුමාලා ලංකාව පුරා මේ ගමන ගෙනියනවා. ටිකෙන් ටික කටි එකතු වුණ අපිට මතකයි. මේ 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 ඉතිහාසය අපි සිහිපත් කරමු. ඇත්තෙන්ම මුලින්ම සිහිපත් කරන්න ඕනේ දැන් අපිට මහින්ද සුළඟ පටන් ගන්න මහින්ද සුළඟකට මේ මේ නම දැම් මේ මම මට මතක් වුණා ඒ කාලේ මර්සි එදිරිසිංහේ සින්දුවක් තිබුණා හමන සුළං මකුළු දැලෙන් මඩේ ලගින තාරාව අන්න මඩේ ලගින තාරාව නාවන්නද මං සින්දුවේ තියෙනවා හමන සුළං මකුළු දැලෙන් නවතන්නද මං කියලා මට නවත්තන්න බැරි සුළඟක් සුළඟ තමයි නවත්තන්න බැරි දෙය කියන අදහසෙන් තමයි අපි මේ මහින්දගේ රැල්ල නැවතිනෝච මා සුළඟක් බවට පත් වෙනවා කියන එක තමයි අපේ අදහස උනේ එතකොට නුගේගොඩ රැස්වීම පටන් ගන්න කලින් අපිට දැන් මේ අපන් කලින් කෝන අපි කුඩා පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු නායකයෙක් ගාව ගත්තාම ඒකට මේ බහුතර පිරිස ආකර්ෂ කරන සුජාත භාවය ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන් අපිට කෙනෙක් දිනා ගන්න බැරි වුණා ඒ පාර මම ප්‍රසන්න රණතුංග මහැමතුතුමා අතර එතුමා මම ඉතාම සමීපයි මොකද මම පළාත් අමාත්‍යවරයෙක් එතුමා මගේ මහැමතුතුමා එතුමත් එක්ක මම කතා කරා එතුමායි ඉස්ලාම එතුමාගේ පෞද්ගලික ලේකම් එක්ක කතා කරලා මොකද ඔහුත් දේශපාලනයේ අති තියුණු කෙනෙක් ප්‍රදීප් එක්ක කතා කරලා ඊට පස්සේ මහැමතුතුමත් එක්ක කතා කරලා ප්‍රසන්න ඇමතුතුමත් එක්ක කතා කරලා ඊට පස්සේ එතුමා එකඟතාවයක් පළ කරා එකතු වෙන්නේ ඒ පාර මමයි විමල් වීරවංශ මහත්තයතුමයි ඇමතුතුමයි දෙන්නම ඒ කාලේ මහ ඇමති නිල නිවසට ගිහිල්ලා ප්‍රසන්න මහමතුතුමා හම්බෙලා මේ ගැන කතා කරලා එතුමා සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න තීරණය කරා ඒ අනුව එතුමා පළාත් සභා මන්ත්‍රීවරු කැඳවලා එතුමාගේ තීන්දුව දැනුම් දුන්නම පළාත් සභා මන්ත්‍රීවරු සාතිශය බෞතරයක් එතන මමයි ප්‍රසන්න මහ ඇමතිතුමයි දෙන්නම කතා කරා මන්ත්‍රී කණ්ඩායමට මට මතකයි ඒ කාලෙත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒකට එංගතාවේ පළ කරේ නැහැ නම් කියන්න කැමති නැහැ අනිත් බහුතරය මේකට එංගතාවේ පළ කරා ඒ අනුව ඒ පළාත් සභා මන්ත්‍රීවරුන්ට බාර දුන්නා අනිත් පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා කතා කරා ඒ විතරක් නෙවෙයි පළාත් සභා මන්ත්‍රීවරු වට කරගෙන ප්‍රසන්න රණතුංග මහැමතුමා මාධ්‍ය හමුවට එලා කිව්වා මහින්ද මේ ඒකත් අපි කියන්නේ 18 වෙනිදා නුගේගොඩට මාත් යනවා ඔබත් එන්න කියලා පාක්ෂිකයට පණිවිඩයක් දුන්නා. ඒ අනුව අපිට ලැබුණු පළවෙනි ශක්තිය එතුමා. ඊළඟට මේ මේ පිටියේ පිරෙනකොට සෙනගේ. එදා පාර්ලිමේන්තු දවසක් පාර්ලිමේන්තුවේ හිටිය මන්ත්‍රීවරු ගණනාවක්. ඒතර ඒගොල්ලෝ මන්ත්‍රීතුමන්ලා ගණනාවක් එකතු කරන මට මතකයි කුමාර වෙල්ගම්මැතිතුමා මතක් කරන්න ඕනේ එතුමා ද අපිත් එක්ක නැති වුණත් ඊළඟ මහින්ද යාපමැතිතුමා මනුෂ්‍ය නානායකකරණත් එතුමා අනිත් පැත්තේ දැන් ඒත් මතක් කරන්න ඕනේ ගාමිණී ලොග්ගේමැතිතුමා මේ වගේ එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් එතනට ආවා වේදිකාවට ආවේ නැති වුණත් මෙතන ඉදිරියේ ඉඳගෙන මේක මේ රැලිය නැරඹුවා ඒ වගේම ඔබට මතක් අති විශාල සෙනගක් ඊළඟට අපේ දෙවෙනි රැලිය දාගත්තා දැන් මේ පෙබරවාරි තියෙ මාර්තු වල මහනුවර ඒ අතරේ ප්‍රසන්න රණතුංග මහැමතිතුමත් ඔස්ට්‍රේලියාවේ ගියා එතුමා කලින් දාගත්ත ගමනක් අපිට ලියුමක් දීලා එතුමා ගියා මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පොඩි තර්ජනයක් කළා තිබ්බ කවුරු හරි ගියොත් ඒ රැස්වීමට ඒ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අහිමි කරලා මන්ත්‍රී ධූර අහිමි කිරීමට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා දැන් ඔන්න පොඩි දෙගිඩියාව කියලා අර ආපු රැල්ල පොඩ්ඩක් කැඩිලා දැන් ආපු ඒ අතරේ මේක රාජ්‍ය මාධ්‍ය දැනගෙන රාජ්‍ය මාධ්‍ය එදා ආපු කට්ටිය ගිහිල්ලා අහන ඔබ යනවද? ඒතර කියන නෑ යන්නේ නෑ කියලා. පොඩි ප්‍රශ්නයක්. ඒ අතරේ සීපත් කරන්න ඕනි. දිලුම් මමුණුගම මන්ත්‍රීතුමා කලින් දවසේ රාත්‍රියේ අපිට දැනගන්න එතුමා ටිකක් වේදිකාවට නගින්න කැමැත්තේ ඉන්නවා. මම රාත්‍රියේ කතා කරා එතුමත් එක්ක එතුමා කිව්වා ඔව් අයියා කිසි ප්‍රශ්නයක් නෑ මම නගිනවා. හැබැයි මම එනවා මේක රහසක් විදිහට තියාගමු. නැත්තම් මට බලපෑම් මේ. ඒ වගේම අපේ පළාත් සභා මන්ත්‍රීවරු ගියානේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ට කතාවක් දෙන්න. පළාත් සභා මන්ත්‍රීවරු ටිකක් බයයි වැඩේට. ඒ නිසා සමන්මලී සකලසූරිය මන්ත්‍රීතුමීට මම කතා කරා. නංගි ඔයා වේදිකාවේ කතා කරන්න පළාත් සභා මන්ත්‍රීවරු. එයා බාරගත්තා. ඒ බාර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඇයට නාම යෝජනාවක් අයිමි වුණා. ඉතින් ඔන්න නූර රැස්වීම දැන් සාර්ථකයි. හැබැයි දිලුම් මමුණුග මන්ත්‍රීතුමා විතරයි වේදිකාවේ. හැබැයි අපි මතක් කරන්න ඕනේ මහින්දානන්ද ඇමතුමා ඇතුළු මහින්දානන්ද අලුත්ගම ඇමතුමා ඇතුළු ඒ පිරිස අපට දුන්න සහාය දුන්න අපට සෙනග නැහැ. සෙනග බස් වලින් ලෑසි කරලා ඒ අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සැපෙවි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා.
එතුමත් ඇවිල්ලා ස්ටේජ් එකේ නැගගෙන නැති වුණත් සෙනගාතර ඉඳගෙන මේ රැස්වීම නරඹලා අපට අවශ්‍ය සහයෝගයේ විශාල ශක්තියක් අපට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා මේ අවස්ථාව ලබා දුන්නා. දැන් තුන්වෙනි රැස්වීම රත්නපුරේට ඕනි කියලා අපේ වාසු ඇමතුමා කිව්වා. දැන් අපි හතර දෙනාගෙන් තුනක් කොළඹ රැස්වීම තිබ්බා. දැන් ඊළඟ පාර්ශවකරු වාසු ඇමතුමානේ යනු රත්නපුරේට දුන්නා. ඒවලු සිතාම ආදරෙන් මතක් කරන්න ඕනේ වාසු ඇමතුමත් එක්ක ඒ වෙලෙම හිටගත්තා. රැස්වීම එතුමා කිව්වා රත්නපුරේට මං ගෙනියන්නේ මගෙන් ඉල්ලීමක් කරනවා. රංජිත් සොයිස මන්ත්‍රීතුමා එතුමා අපේ අද අපේ අතර නැහැ. මේ ජයග්‍රහණයේ පීතෘවරු නිර්මාපකයෝ අද ඒක එකට භුක්ති විඳින්න එතුමා අපේ අතර නැහැ. රංජිත් සොයිස මන්ත්‍රීතුමායි ජානක වක්කුඹුර මන්ත්‍රීතුමායි මට බල කරනවා මේක රත්නපුරේට ගේන්න. හැබැයි රත්නපුරේ දුන්නා. එදා මහා වැස්ස මොර සූරණ වැස්සේ දසදහස් සංඛ්‍යාත මහා සෙනග රත්නපුර නගරේ රැස් වෙලා හිටියා. එතෙන්දි මන්ත්‍රීවරු 12 දෙනෙක් ශ්‍රී ලංකාවේ දාස් පක්ෂ මන්ත්‍රීවරු 12 දෙනෙක් අපේ වේදිකාවට නිකා. මට දැන් නම් වලින් මතක නැහැ. එතකොට එක්කෙනෙක් දෙන්නේ නම් කියන එක අසාධාරණයි. ඒ නිසා ඔන්න දැන් ශක්තියක් ලැබුණා. ඔන්න දැන් ශ්‍රී ලංකාවේ දාස් පක්ෂ මන්ත්‍රීවරු 12ක් නේද 12ට මොකද වෙන්නේ කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. හැබැයි අර කියන්නා වූ විනය ක්‍රියාමාර්ගයේ ගැනුනේ නැහැ. අපේ හතරවෙනි රැස්වීම ලෑසි කරලා තිබ්බේ කුරුණෑගල. හැබැයි කුරුණෑගල නායකයා අපේ රැස්වීම ඉල්ලුවේ කවුද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා. හැබැයි එතුමා රැස්වීම ඉල්ලලා සංවිධානය කරන්න තියෙන අතරේ අනේ දෙයියනේ එතුමල්ලන් ගිහිල්ලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. දැන් එතුමා බන්ධනාගාරේ. නමුත් ඒ වෙන විට අද ඒ තපාතරින් වියෝ වුණු බලේ එන්නත් පෙරම වියෝ වුණු සාලින් දිසානායක ඇමතිතුමා. ටීබී ඒකනායක ඇමතිතුමා ඒ බර සම්පූර්ණයෙන් කරට අරන් අපේ සහෝදර පක්ෂ එතකොට පිවිතුරු හෙළවුරුමෙන් සියලුවරුමෙන් කැඩලා පිරිස් මගේ ධම්මික රත්මල මැතිතුමා ඇතුළේ ඒ පිරිස් හිටියා කුරුණෑගල. ඒ වගේ අපේ සහෝදර පක්ෂවල කට්ටියත් එකතු වෙලා ඉතා සාර්ථක රැස්වීමක් කුරුණෑගල කරා. කුරුණෑගල රැස්වීම මම කතා කරන අතරේ මට පේනවා සෙනගේ පොඩි කලබලයක්. හැරි බල මෙච්චරලා අවධානය හිටිය කට්ටිය හැරි බලනවා. ඊළඟට මොකද මට පේන්නේ රැස්වීමේ ඈත කෙළවරේ පොඩ්ඩක් උස හරියක ලොකු ගහක් යට හිටගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රැස්වීම බලනවා. මේ දැන් අපි වේදිකාවේ ඉන්නවා. සෙනගාතුරට එකතු වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ රැස්වීම බලනවා. ඒ අනුව මාව පොඩ්ඩක් නතර කරලා නිවේදකයා කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අවස්ථාවේ රැස්වීම නරඹමින් ඉන්නවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අමතක වෙන තමා මගේ කතාව ඉතුරු ටික කරේ. එළ අපි කුරුණෑගල කරා. ඊළඟට කුරුණෑගල මට මතකයි අපේ මිත්‍ර ඩලස් සලාපෙරුම ඇමතිතුමා කුරුණෑගල රැස්වීමට එකතු වෙලා එතුමන්ලා ඉල්ලා සිටියා ඊළඟ රැස්වීම මාතරට දෙන්න කියලා. අපි මාතරට ගියා. මාතර වෙනකොට මට මතකයි මන්ත්‍රීවරු 101ක් දක්වා නැගලා. දැන් ඔන්න පදමට රතේ එතනට මහින්ද රාජපක්ෂ මැතිතුමා පන්සල් ගානේ යමින් පුද පූජා පවත්වලා එන ගමන් පොඩි වොයිස් කට්ටයක් දීගෙන එනවා. දැන් මේ පැත්තේ රැල්ල හොඳටම හරි. තැටි රත් වුණාට පස්සේ ඉන්නේ රොටිය දාන්නේ. දැන් තැටිය හොඳ පදමට රත් වෙලා. ඒ අනුව අපි දැන් මේ රැල්ල මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාට යලි දේශපාලනයට එන්න අපේ අගමැති අපේක්ෂිකය වෙන්නේ. ඒ නිසා ඊළඟ රැස්වීම තිබ්බේ කොහෙද? මැදමුල්ලේ මහින්ද රාජපක්ෂ මහත්තයලා වත්තේ. ඒ තමයි ගෙවත්තේ. අපි අරන් යන්න පුළුවන් ලොකුම සෙනග අරගෙන මැදමුල්ලට ගිහිල්ලා එතුමට ආරාධනා කරා රට ඔබතුමා එනකම් බලන් ඉන්නවා. මේ රටේ දේශප්‍රේමී ජනතාව නායකත්වයක් නැතුව අසරණ වෙලා ඉන්නවා. ඔබතුමා ඇවිත් මේ නායකත්වය බාරගන්න. ඒතොර එතුමා වේදිකාවට නැගලා අපේ ඉල්ලීම් පිළිගන්නවා කියලා ජනතාවගේ ප්‍රීතිഘോഷා මැද්දේ. අපිට මතකයි පුවත්පත්වල ඔබතුමාලාට චෝදනා කරා ඔබතුමාට සහ විශේෂ විවලියුරාජ් ඇමතුමාට ඒ කාලයේදී මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්‍රාම ගන්න දෙන්නේ නැත්තේ මේ දෙන්න තමයි. විශ්‍රාම සුවෙන් ඉඳ දෙන්නේ නැත්තේ. එතුමත් එක්ක අඬ දාපු ඇඳුම් එක්ක තමයි ඔබතුමාලා කාටුන්නට නැගුණේ. ඇත්තම මේ කාලේ පත්‍රයක් ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් විමල් වීරවංශ ඇමතිතුමාත් මමත් තමයි අඳින්නේ. ඔබ ඊටාම නිවරදු සීපත් කළා. ඔය සීපත් කරතා මට මතක් වුණේ. ඔව් අපි මට මතකයි අපි තුන්දෙනාටම අඬ දාපු ඇඳුම් තමයි අඳලා තියෙන්නේ. සමහරලාට අපි යාචකයෝ විදියට ඇඳලා තියෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ ඇඟේ දුරකථනයක් කෙල්ලනවා. මගේ රුපියල් 100ක් එකතු කරන ටින් එකක් කෙල්ලනවා. ඔය අනාදි වශයෙන් ඇත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේන්න විමල් වීරවංශ මන්ත්‍රීතුමායි මමයි ඇමතිතුමායි මමයි මුල් වුණු බව ඇත්ත. හැබැයි ඇයි අපි එහෙමකට පෙළඹුණේ? ඇස්කිමෝ වලට අයිස් විකුණන්න බෑනේ. කාන්තාරේ තමයි අයිස් වල වටිනාකම තියෙන්නේ.
එනිසා මේ රටේ ජනතාවගේ උවමනාවක් නොවුනා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එහෙනම් අපි කතරම් දක්ෂය වුණත් අපිට ඒ දේ කරන්න බෑ. උදාහරණයක් විදිහට අපිට හිතුණ කිමු චන්ද්‍රිකා කුමාරතුංගම තනිය යලි දේශපාලනට ගෙනීමේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ කීයට සාර්ථක වෙන්නේ නැහැ. අපේ කැපවීමේ යම් දායකත්වයක් ඇති. හැබැයි ඒක සාර්ථක වුණේ එක පැත්තකින් මේ ආණ්ඩුව රට පාවා දෙමින් අර අපි කලින් අනාවැකේ පළ කළ ආකාරයෙම රට බෙදෙන ව්‍යවස්ථා ගෙනෙමින් කොටිසස්ත්‍වාදයේ සුරතල් කරමින් රණවිරුවන් සහ භික්ෂුන් වහන්සේලා දඩයම් කරමින් උපාය මාර්ගික වටින රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකුණුමින් දේශප්‍රේමීන්ට උපරිමයට රිදවමින් හිටියා. හැබැයි මේ දේශප්‍රේමී කඳවුරට නායකෙක් නැහැ. මහා දැවැන්ත කොන්දේයක් තිබ්බේ. හිස නැති ඇඟක් තිබ්බේ. ඉතින් මේ හිස සවි කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කරගෙන ගියේ. ඉතින් කඳට හිස සවි කිරීම මට මතකයි ගුණදාස සමරසේ අමරසේකර මැතිතුමා මීට අවුරුදු 50කට විතර කලින් කිව්වා මේ සිංහල ජාතිය හිස නැති කොන්දේයක් බණ්ඩාරනායක මහත්තයා තමයි ඒකට හිස වෙන්නේ කියලා. ඉතින් ඒ ක්‍රියාවලිය ආයෙත් වෙලා තිබ්බ. දේශප්‍රේමී පිළට දැවැන්ත ඇඟක් තියනවා හිසක් නැහැ. හිස ගැලවිලා ගිහිල්ලා මැදමුළුනේ ඉන්නවා. ඉතින් මේ රට ඉල්ලනේ හිස දැවැන්ත කවන්දේ මත සවි කිරීම තමයි අපි 2015 සිද්ධ කළේ. 2015 අගෝස්තු 26 මහචන්දේ ඔබතුමාලා පරදිනවා. හැබැයි ඊට ආසන්නේ සිද්ධි ගණනාවක් සිද්ධ වෙනවා. අපිට මතකයි එවකට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සජීව ප්‍රකාශය ලේකම්වරු මේ 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 සිදුවීම සිදු නොවුණා නම් 2015 අගෝස්තු 26 මහචන්ද මොකක් වෙන්නද කියලා. ඇත්තෙන්ම එවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවාසනාවන්ත සිදුවීම් ගණනාවක්ම සිද්ධ වුණා. හැබැයි මම මේ මොහොතේවා සීපත් කරන්න අකමැති නම්ගම් සහිතව හොඳට මතකයි. එකින් එක මට කියන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර අපේ සහෝදර පක්ෂයක්ට සත්වැල් බැඳගෙන අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවරමකට අවශ්‍ය වෙන පාර්ලිමේන්තුවේ 3-2 සෑදීම සඳහා අපිත් එක්ක සහෝදරත්ව අත්වැල් බැඳගෙන ඉන්නේ. ඒ වගේම ජනාධිපතිවරණ අපේ ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් දැක්කෝ. ඒ නිසා මම කැමති නෑ ඒ පර්ණ තුවාලේ පාර්ලා අරගෙන නැත්නම් ඒ පර්ණ කුණුගොඩ අවුස්සලා පස්සේ ගඳයි ගඳයි කියලා කෑ ගහන්න. ඒ නිසා ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ සිදු ක්‍රියාදාමය අප්‍රසන්න සදාචාර විරෝධී සියල්ල ඇත. හැබැයි මම කැමති නෑ මේ දැන් අපේ අර තියෙන අර අමතක කරලමු පැරණි කතා කියලා. මොකද අනාගතේ ගොඩනගන්න බාධාවක් වෙන පැරණි කතා හිර වැඩක් කරන. මොකද අපිට මේ සහෝදර බැම්ම අතිශයම වැදගත් පාර්ලිමේන්තු 3-2 ඉලක්ක කරා යෑම. උදේ ප්‍රභාත් ගම්මන්බිල මහත්මයා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ටික කාලයක් යනකොට හිර යන්න සිද්ධ වෙනවා. පක්ෂිත බන්ධනාගාර ගත වෙන සිද්ධ වෙනවා. මොකක්ද ඒ? ඇත්තෙන්ම ඔබත් නීතිඥයෙක් මමත් නීතිඥයෙක්. ඔබ දන්නව සබ්ජුඩිකේ කියලා සංකල්පයක් තියෙනවා. එන් කියන්නේ අධිචෝදනා ගොනු කිරීමේ දිනේ සිට නඩු තීන්දුව ලබා දෙන දක්වා ඒ නඩුවේ කරුණු ප්‍රසිද්ධියේ කතා කරන්න තන. මම පාර්ශවකරුවෙක් නීතිඥයෙක්. ඒ නිසා මම නඩුවේ අභ්‍යන්තර කාරණාවලට යන්නේ නැහැ. හැබැයි එළියේ සිට ඒට බලපෑම වුණා කර මේ කාරණේ කියන්නම්. මම ජාති විමසන්ට වෙනවා අපිට ඒකයි. ඔබ ඔබතුමා දන්නවා නීතිඥයෙක් ඉඳලා මම ඒ රාමු බින්දින් නැතුව කතා කරන්නම්. ඔබ දන්නවා ජාතික හෙළවරුමේ බිඳී යෑමෙන් පස්සේ එන්න එන්නම මොකද අපි දෙන්න අනාවැකි දෙයක්. බොහෝ වෙලාවට මමයි පාටලී මන්ත්‍රීතුමයි දෙන්න එකට ඉන්නකොට අපි දෙන්න එකට තීරණ ගන්න තාක් කවුද වඩාත් නිවැරදි කියලා කාටවත් පේන්නේ නැහැ. ඒ දෙන්නම කියන්නේ ඒකයි. අපි දෙන්න දෙපැත්තර උනේ පළවෙනි වතාවට මම කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තමයි රටට යහපත් වෙන්නේ. එතුමා කිව්වා නෑ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය තමයි රටට යහපත් වෙන්නේ. වෙයි ටිකක් කල් යනකොට මේක බොරුයි කියලා පේන්න ගත්තා. ඒ නිසා මේ මන් දන්න ඉරිසියාවක් ඇති වුණාද තරහක් ඇති වුණාද මොකද්ද කියලා නැත්නම් පක්ෂ කඩාගෙන ජාතික ව්‍යාපාරේ බොහෝ දෙනා කඩාගෙන ගින් තියෙනවා. සීලවුරුමේ එස්එල් ගුණසේකර මැතිතුමා ඇතුළු පිරිසක් ගියා. ජාතික හෙළවුරුමෙන් කොළොන්නාවේ සුමංගලයේ උඩුවේ ධම්මාලෝකයේ ඊළඟට කවුද අපේ ඒ වගේ ස්වාමීන් වහන්සේලා ගණනාවක් පක්ෂෙන් ඉවත් වුණා. හැබැයි තිලක් කරුණාරත්න මහත්තයා සමුගත්ත හැමෝම යම් යම් ප්‍රශ්න ඇති වුණාම දේශපාලනයෙන් සමුගත්තා මිස විකල්ප දේශපාලන ප්‍රවාහයක් හදන්න ගියේ නැහැ. ඒක ඉතින් රණ අපේ පාටලී මන්ත්‍රීතුමාට එල්ල කර අභියෝගයක් තර්ජනයක් විදිහට දකින්න ඇති. පස්නායර පළාත් සභාවේ මගේ අමාත්‍යංශය. ඔබ දන්නවා පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අමාත්‍යංශයේ තියෙන දූෂණ චෝදනා ඔක්කොම ඇදලා ගහන වෙලාව මඩ ගහන වෙලාව මම ඔබට ආරාධනා කරනවා මම වසර 6ක් ඇමති ධූරයේ හිටියා හැන්සාඩ් පෙරලලා බලන්න
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ණනා කරමින් තමයි මගේ අමාත්‍යංශයෙන් කතා කරලා තියෙන්නේ. බෝල් පොයින්ට් පෑන A4 කඩදාසියක් මං ගෙදර අරන් ගියායේ නැත්නම් මගේ දරුවෙක්ගේ පොතක ෆොටෝ කොපියක් අමාත්‍යංශය ඇතුළේ ගෙවුවායි කියලා මට චෝදනාවක් නැහැ. අවුරුදු ඒ වෙන විට 2015 අවුරුදු 15ක් අඛණ්ඩව දේශපාලනේ ඉන්න තියෙනවා. සතේක වංචාවක් පිළිබඳව මට චෝදනාවක් නැහැ. ඉතින් අමාත්‍යංශයේ ලිපිගොනු විවිධ විගණකවරුන් දාලා පරීක්ෂා කෙරෙව්වා ඇමතිතුමන්, පාට්ලි ඇමතිතුමන් කිසිම වරදක් අල්ලගන්න. අන්තිමට එතුමා ලිපිගොනු ගෙදරට ගෙන්නගෙන ඒව පරීක්ෂා කරා. ඒවට කව නැහැ කියලා මට ඒ සාක්ෂි දෙන්න ඒ යුගයේ හිටිය ඇමතිවරු, සභාපතිවරු, නිලධාරීන් ඉන්නවා. මුකුත් අල්ලගන්න බැරි වුණා. ඒ පාර 2015 මේ මොකද කරන්නේ? 1997 විදේශිකයෙකු මට ලබා දුන්නු ඇටර්නි බලපත්‍රය එහෙම එකක් දුන්නේ නැතිය මගේ බොරු ඇටර්නි බලපත්‍රය පාවිච්චි කරලා මෙයා මගේ කොටස් විකුණලා තියෙනවාය කියලා ඒ විදේශිකයලව පැමිණිලක් කරා. ඒක කියනවා මම හිතන්නේ මිලියන 300ක විතර කොටස් විකුණලා තියෙනවා. දැන් මම නඩුවේ අභ්‍යන්තරේ කතා කරන්න මට හිමි නැති නිසා මම කාරණා දෙකක් මතු කරනවා. මට කියන්න ලෝකේ මොන මිනිහද මිලියන 300ක් විතර හොරකමක් වුණාන් පස්සේ අවුරුදු 19ක් සද්ද නැතුව නිකන් ඉන්නේ? ලංකාවේ පොලිසියට පැමිණිලි කරලා නැහැ, ඕස්ට්‍රේලියාවේ පොලිසියට පැමිණිලි කරලා නැහැ. අඩු ගානේ මට මගෙන් ගත්ත සල්ලි දීපක් කියලා ලියුමක්, ඊමේල් එකක්, SMS එකක්, ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එක පැත්තකින් තියන්න කිසිම දෙයක් කියලා අවුරුදු 19කට වෙන්න පුළුවන් දෙයක්ද? අපි ගත්තොත් කවුද ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියට මිලියන 300ක් කියන්නේ ලොකු දෙයක්. දෙවෙනි කාරණේ දැන් පළවෙනි කාරණා මේ අවුරුදු 19ක් පළවෙනි කාරණා නිශ්ශබ්දව සිටියේ අවුරුදු 19ක්. ඊළඟට දැන් මේ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරලා එයාගේ කොටස් විකුණ ගත්ත කියන එක කියන්නේ. ඊළඟ මගේ දිහා බලන්න. දැන් මම මිලියන 300ක් දැන් නෙවෙයි කොයි කාලෙ විකුණලා තියෙන 1997. එතකොට මීට වසර 23කට කලින් නේ? ඔව් විසිතුන. ඔව් 23කට කලින් මිලියන 300ක් කියන්නේ දැන් බිලියනයක් වගේ. අද වෙනතුරු මගේ නමට පුංචි කාර් එකක් තියෙනවා. ගෙයක් නැහැ. ඉඩකඩම් වෙන කිසි දෙයක් නැහැ. මගේ කියලා තියෙන ඔය පරිගණකයක් තියෙනවා, කාර් එකක් තියෙනවා. එහෙනම් බිලියනයක් විතර නාස්ති කරන්න ඒ කාලේ ලංකාවේ හිටිය අංක එකේ කැසිනෝ කාර්යය මම වෙන්න ඉපැයි. දැන් මේ සල්ලි වල මෙච්ච දෙයක් තියෙන්නේ මම හොරකම් කරා නම් එක්ක බැංකු ගිණුමක තියෙන්න ඕනි, එක්ක දේපල අරන් තියෙන්න ඕනි. එහෙම නැත්තම් කැසිනෝ ගහලා හරි ඩ්‍රයිට් ක්ලබ් ගිහිල්ලා ගෑනු ළමයි එක්ක රවුම් ගහලා එහෙම නාස්තිකාර ජීවිතයක් ගත කළාම මොන හරි දෙයක් තියෙන්නේ. ඔබ අහලා තියෙනවා මම මට එහෙම ජීවිතයක් තිබ්බ කියලා. නෑනේ. එතකොට මේ මම නඩුවේ කාරණා කිව්වේ නැතත් කෝටි ගාණක් හොරකම් කරලා අවුරුදු 19ක් ලියුමක්වත් එවන්න නැතුව කෙනෙක් නිහඬව ඉඳලා එකපාරට අතහැරලා දාලා හිටියේ කෙනෙක් අතහැරලා දාලා ඉන්න පුළුවන්. ඔන්න වෙස්සන්ත රජුරන්ගේ පරම්පරාවෙන් පැවතෙන කීම. ඇයි එන අවුරුදු 19 පස්සේ නඩු දාන්නේ? ඔබ දන්නවා අපරාධ පොලිසියට පැමිණිලි කරලා මාව හිරේ දැම්මත් මම ඇත්තටම හොරකමක් කළාද කියලා මුදල් ටික ආපහු ලැබෙන්නේ නෑ. එහෙනම් මොකද යාට තියෙන වාසි? මේක සම්පූර්ණයෙන්ම මාගේ මිත්‍රයා පාට්ලි ඇමතුමා ගුරු නැගපු නඩුවක්. එහෙනම් මම ජනතාවට ආරාධනා කරනවා, මම මේක අන්තර්ගතය කියන්නේ නැති වුණාට මේක බොරු නඩුවක් කියලා තේරුම් ගන්න හොඳම දේ තමයි කොළඹ මහාධිකරණ උසාවියේ 83/94 2016 කියන නඩුවේ පිටපතක් ඕනෑම නීතිඥයෙකුට ගන්න පුළුවන්. අරගෙන කේවල බැලුවම තේරෙනවා මේක මා බොරුවක් කියලා. ඒක හැබැයි පහුගිය කාලේ මට තව තියෙනවා සාතිකයක්. අපි දන්නවනේ සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ගේ නඩුවක් තිබ්බම ආණ්ඩුවේ පත්‍රවල පොල් ගෙඩිය අකුරින්නේ යන්නේ. මගේ එකත් මාස 6ක් විතර ගියා. හැබැයි අර බ්‍රයන් ෂෙඩික්ගෙන්, ජෙනට් ෂෙඩික්ගෙන් හරස් ප්‍රශ්නාදී ඒගොල්ලෝ තමන් කියන්නේ බොරු කියලා පිළිගත්තට පස්සේ හිමීට රාජ්‍ය මාධ්‍ය පව මේ නඩුව ගැන වාර්තා කරන එක නතර කරා. මොකද ඒ හැට ලැජ්ජයි. මං හිතනවා ඕනම කෙනෙක් මේ නඩුව කියොත් තේරෙනවා මම මට විරුද්ධ චෝදනා නගන්න කිසිම දෙයක් නැති නිසා, රට ඇතුලේ කිසිම චෝදනා නැති, වංචා දූෂණ පිළිබඳ කිසිම චෝදනා නගන්න බැරි නිසා ඉතා සූක්ෂම ගොන්නෙකු නඩුවක්. දැන් මේ දවස්වල අපි මාධ්‍යවල වාර්තා පළවෙන දේවල්, සමාජ මාධ්‍යවල පළවෙන දේවල්, ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡා අහන දේවල් නැත් වෙයි. නඩු කටයුතු හා සම්බන්ධ දුරකථන ඇමතුම් පිළිබඳ හඩපට එළියට ඇවිල්ලා තියෙනවා මේ ගම්පල පැතුමනි. මේ 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 පිළිබඳ කොහොමද ඔබතුමා දකින්නේ? ඇත්තෙන්ම මා විශ්වාස කරනවා ඊයේ දවස ලංකාවේ අධිකරණ ඉතිහාසයේ තිබුණු අඳුරුතම දවස කියලා. ඊට වඩා අඳුරු දවසක් මට හිතාගන්න බෑ.
ඇයි මං එහෙම කියන්නේ? ලංකාවේ දේශපාලකෙන් අධිකරණයට ඇඟිලි ගසනවාය කියලා චෝදනාව වරින් වර තිබුණා. අපිට මතකයි මුලින්ම ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක ඇමතුමාට ඒ චෝදනාව තිබ 77 ඉදී. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේ මල්ලිය ආචාර්ය ජනාධිපති නීතිඥ H.W. ජයවර්ධන මහත්මයා හරහා අධිකරණයට ඇඟිලි ගහනවා කියන චෝදනාව තිබුණා. ඔය අනාජෝසි චෝදනාව තිබුණට ඒක ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ. කටකතා විතරයි. කියන්නම් වාලි කියන මම ඔබට චෝදනා කරනවා ඔබ නෑ නෑ මම නෙවෙයි ඔබයි කියලා ඔබ මට චෝදනා කරනවා. හැබැයි ඔප්පු කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ලංකා ඉතිහාසෙ ප්‍රථම වතාව. නිසි කියන්නේ ප්‍රබල සාක්ෂි ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි හම්බෙලා තියෙනවා. එක් විනිසුරු වරියක්. නම කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ. පද්මිනී රණවක මැතිණිය කියනවා රංජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමතිවරයාට දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව දුන්නේ මම. ඒක මං කොච්චර මහන්සි වුණාද ඒකට දෙන්න. ඒ විතරක් නෙමෙයි ගම්මන්පිලට අනිත් උසාවියේ නඩු ජජ් රුපියල් ලක්ෂයක් කැපී තියද්දි මං ලක්ෂ 5ක් එයාට අප තිබ්බා. අපේනියම කළා. ගම්මන්පිල ඒකට එළියේ බැනලා තිබ්බා. ඇයි මොකද මේ රංජන් කියන්නේ? අනේ රංජන් ඕගොල්ලෝම වෙනුවෙන් කඩේ ගිහිල්ලා මං ගම්මන්පිලගෙන් බැනුත් අහලා තියෙන්නේ. මොකද ඒ නිසා කරන්න කියන ඉල්ලීම කියනවා මම ජේෂ්ඨතා ලැයිස්තු වෙන්නේ 9 වෙනියට. හැබැයි අනික මට උඩින් ඉන්න කට්ටිය නොසලකා හැරලා මාව අභියාචනාධිකරණයට පත් කරලා දෙන්නකෝ කියලා ඉල්ලනවා. කියන්න ඕනි කට්ටිය නම් ටිකක් කියන අහවල් දේශපාලකයන් කියන්නේ ශානි අභිසේකර. ඒ තමයි අතිශයම වයනක දුරකට නැමුත ශානි කියනවා රංජන්ට මොකද්ද කියන්නේ තුමින්ද සිල්වගේ නඩු තීන්දුවේ දැන් දෙන්නෙක් මේ පැත්තට. ශිරාන් රණසිංහ විතරයි දුමින්ද සිල්ව නිදාස් කරන තැන ඉන්නේ. ශිරාන් ගුණරත්න. ඔව් ශිරාන් රණසිංහ ශිරාන් ගුණරත්න සමා වෙන්නේ. ශිරාන් ගුණරත්න විතරයි අනිත් පැත්තට තීන්දුව දෙන්නේ. ඒක මොකද රංජන් අහන්නේ? මම එයාටත් මම ටයන්නේ අල්තයන්නේ අන්ඩර්ලයින් බෝල්ඩ්. මම එයාටත් කතා කරන්නද? ඒතර ශානිද නැහැ කතා කරන්නද? මෙහෙම හොඳයි. ඒක නඩු තීරි පොඩි ලස්සන කොප් වෙනෝනේ. අවසානේ වැඩේ වෙනවා. හැබැයි එක්කෙනෙක් ඉරුද බොමනිය සාධාරණයි බැලු බැලුම. එතකොට නඩු තීන්දුව දෙන්න කලින් ඒ විනිසුරු ඉන්න ස්ථාවරයේ මොකද්ද කියලා ඒ පිළිබඳ විමර්ශනය කරපු ශානි අභිසේකර දන්නවනම් ඒක නම් මේ රටේ තත්ත්වේ අර නන්දා මාලිනීගේ හඬෙන් සුනිල් ආරිරත්න ශූරින් එකපාරක් ඇහුවා කුමට එරට අධිකරණයේ නීතිය සහ විනිසුරන් කියලා. ඒකම නේද අද මේ රටේ ජනතාව මතු කරන්නේ. එතකොට අධිකරණයේ මෙතරම් දේශපාලන ග්‍රහණයට ලක් වුණා. ඔබට මතක ඇති මේ රටේ හිටපු සොලිසිටර් ජෙනරාල් අපේ ගරුකරණ චරිතය සූදගම්ලක් මැතිතුමා. එතුමාට ඇති වෙච්ච බලපෑම් පාටලි මන්ත්‍රීතුමා, රාජිත මන්ත්‍රීතුමා, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කළ බලපෑම් ගැන පාපොච්චාරණය කළා. දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හඬා වැටෙනවා. අනේ මේ කසික මොකද කසිකවල් කාලකණ්ණි දේශපාලනය නිසා මට ඔයාට ඔයාව හිරේ දාන්න සිද්ධ වුණා. ඔයාට විරුද්ධව වැඩ කරන්න හිරේ දාන්නේ ඔයාට විරුද්ධව මෙන්න අඩු ගුණ කරන්න සිද්ධ වුණා කියලා. FCID බාර ජේසු නියෝජ්‍ය පොලිස්පති කවි විද්‍යාලංකාර පාපොච්චාරණය කර මම මේ කරේ දේශපාලන දඩේ මට ඒකට බලපෑම් තිබුණා. හැබැයි මේ කියන හැම අවස්ථාවෙම එක්සත් ජාතික පක්ෂ නායකයෝ කිව්වේ මේවා ගෙතු කතා, සිතාමතා ගෙතු කතා කියලා. හැබැයි දැන් මේ වෙන විට ඒවා පට්ටපල් බොරු. මේ සියල්ල ඇත්තරම කතාව නෙවෙයි ගෙතු කතාව, නඩුවයි ගෙතු කතාව. විමර්ශන නිලධාරීන්, දේශපාලකයන් සහ අධිකරණයේ අතලොස්සක් එකතු වෙලා මේ දේශපාලන දඩේම කරුබ් බව මේ වෙනට ඔප්පු වෙයි අමාරු. මම මේ දෙත් කියන්න ඕනේ. අපේ අධිකරණේ සාතිශය බහුතරයක් ඉන්නේ ගෞරවනීය විනිසුරුවරු. හැබැයි මේ නරක්කෝ අඹගෙඩි එකක් දෙකක් තනින් තන තියෙනවා. හැබැයි මේ නරක්කු අඹගෙඩි දෙක තුන නිසා මේ අඹ ගෝරිය දියාම මිනිස්සු බලන්නේ පිළිකුලේ. ඒ නිසා අද ඔබයි මායි නීතිඥ අපේ වෘත්තිය කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු අධිකරණය ගැන විශ්වාසය තිබ්බොත් විතරයි නඩු ගේන්නේ. නැත්නම් නඩු පවරන්නේ නැහැ. ඒ වෙනුවට අතින් පයින් මේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරනවා. අධිකරණයේ ගෞරවය යලි ස්ථාපනය කිරීම මේ යුගයේ තියෙන ලොකුම අභියෝගය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම හිතන අගමිනිසුතුමා මේ පිළිබඳ මූලික වශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර අපි කැමති ව්‍යස්ථාදායකයේ විධායකයේ මැදිහත් නොවි මේ පිළිබඳ අධිකරණයෙන් අගබිනිසුරුතුමාගේ මේ පිළිබඳ පරීක්ෂණය කළ මේ කුණුගොඩ
අග අධිකරණය හරහාම සිද්ධ පාවිච්චි කරන්න පුළුවන් තමයි එතන හොඳම දේ. දෙවනුව යෝජනා වෙලා තියෙන එක පැත්තකින් ජනාධිපති කොමිෂන් සභාවපත් කරන්න. ඉතින් පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඔබ නීතිඥයෙක්ින්ද තේරෙනවා විධායකයේ පිළිබඳ සොයා බැලීම අධීක්ෂණ බලයේ තියෙන අධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු රික් නඩු හරහා විධායකයේ කරන කියන දේ හොයන්නේ අධිකරණය. ඒ නිසා තමයි අධිකරණයේ විනය බාර විනය විධායකයට නොදී ව්‍යවස්ථාදායකට දීලා තියෙන්නේ. මොකද විධායකයේ අඩුපාඩු හොයන්න ඉන්න අධිකරණයේ අඩුපාඩු හොයන්න විධායකයෙක් කිව්වොත් දෙගොල්ලෝ අතර ඩීල් එකක් දාන්න පුළුවන්. උඹ උඹලා වැරදි මම මගේ ඇරලා ඉන්න මගේ වැරදි උඹ හොයන්න නැතුව හිටපන්. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විනය බාර දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙනම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න පුළුවන්. මං කියන්නේ මගේ පළවෙනි යෝජනාව අග විනිසුරුතුමන් මම ඉතාම ගෞරවයෙන් එතුමගේ ඉල්ලා සිටින මේ අවස්ථාවේ කරුණා කරලා මැදිහත් වෙලා මේ ගැන සොයා බලා අධිකරණයේ පවිත්‍ර කර ගැනීමේ ක්‍රියාවලියට අපි යොමු වෙමු. දෙවෙනි කාරණේ එහෙම නොවුනොත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට වඩා පාර්ලිමේන්තු තේරීම් කරසම් මම කැමැතියි. මොකද විධායකයේ අධිකරණයේ අතර බැඳියාවන් අතර ගැටුමක් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ඇති වෙන්න පුළුවන් නිසා. ඊළඟට මේක ඇවිල්ලා ස්ථිර විසඳුමක් නෙවෙයි. දැන් අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ සුදු පාවඩ එලලා උඩුවියන් බැඳලා හක්ස් පිඹගෙන අරන් ආවේ මොකක් කියලාද? මෙදායන් පස්සේ අපි සුවාදීන අධිකරණය බිහි කරනවා. ඔබට මතක ඇති ඔය පාච රණවක මන්ත්‍රීතුමා, රාහිත සේනාරත්න මන්ත්‍රීතුමා, අපාරගෙන රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඔය සීල දෙන අපාරන් ඇවිල්ලා මොකද කිව්වේ? 19 වෙනි සංශෝධනයෙන් අපි සුවාදීන අධිකරණයක් බිහි කළ නිසා අපිට යුක්තිය ඉටු වුණා. දැන් මොකද්ද වෙන්නේ? 19 වෙනි සංශෝධනයෙන් පස්සේ තමයි දේශපාලකයෝයි අධිකරණයයි විමර්ශකයෝ එකට එකතු වෙලා කුමන්ත්‍රණේ පටන් අරන් තියෙන්නේ. එහෙනම් මේ 19 කියන්නේ පට්ටපල් බොරුවක්. සැබෑවින්ම සුවාදීන වූ අධිකරණ බිහි කිරීම තමයි අද යුගයේ අභියෝගය. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ගේන්න අවශ්‍ය ජනවරම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලබා ගැනීම තමයි මේකට තියෙන දිගු කාලීන විසඳුම් බවට පත් වෙන්නේ. මට කෙටි පිළිතුරක් දෙන විරාමයට කලින් රංජන් රාමනායක සතුව තිබුණා කියන හඬපට බාධ්‍යතාවය කොයි විදිහටද? ඊට වැඩි ප්‍රශ්නයක්. ඇත්තෙන්ම රංජන් රාමනායක මැතිතුමා ගැන දැන් ඔබ දන්නවා පෞගේ දවස්වල පොලිසියට බැට දුන්නා, ආණ්ඩුවට බැට දුන්නා. මේ ලයිසන් නැති පිස්තෝලෙකුයි අසභ්‍ය චිත්‍රපටයකු අල්ලන්න පොලිසිය සෝදිසි වරින්තුව කරන් ගියා කියලා. එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය පෙන්වන්නේ. ඒක පට්ටපල් බොරුවක්. වෙන්නේ මේකයි. රංජන් රාමනායක මන්ත්‍රීතුමා දුරකථනයේ ඇප් එකක් දාගෙන තියෙනවා. ඇප් කියන්නේ වැඩසටහනක් කියන එක. ඇප් එකක් දාගෙන තියෙනවා සීලුම දුරකථන ඇමතුම් ස්වයංක්‍රීයව රෙකෝඩ් වෙන්නේ. මේක දුරකථනයේ ඉඩමදි වුණාම මෙමරි පිරෙනවනේ. ඉඩමදි වුණාම CD වලට සහ hard disk වලට කොපි කරන එකක්වත් මකන්නේ නැහැ. අනාගතේ ඕනෙයි කියලා එතුමා හිතන්නේ. මේ ක්‍රියාවලිය කරලා දෙන මෙයාගේ මිත්‍රයෙක් ඉඳලා තියෙනවා. ඒ මිත්‍රයා හේතුව අපි කතා නොකරමු. හේතුවක් මත තීරණය කරනවා මේක හෙලි කරන්න. ඊට පස්සේ මම නඩුවේ දෙන ඉඳන් මේ කතාව දීර්ඝ කරන ඒ හරහා මේ මිත්‍රයා Taman කොපි කරන් තියෙන ඒවැ පිටපත් පොලිසියට ලැබෙන්න සලස්වනවා. දැන් ඒ ලැබිච්ච ඒවා හැරලා බැලුවම මේ කතාවේ ඇත්ත නැත්ත බලන්න තමයි පොලිසිය සෝදිසි වරින්තුවක් කරගෙන ගංගොඩවිල උසාවියෙන් රංජන් මන්ත්‍රීවරයාගේ ගෙදරට පනින්නේ. සෝදිසි මෙහෙයුම කරාම අර CD පට ටික හම්බ වෙනවා, hard disk ටික හම්බ වෙනවා, ඒ අතරේ පිස්තෝලයක් හම්බ වෙනවා. පිස්තෝලයක් ඔබව පරීක්ෂා කරද්දී ඉන්නේ තිබිලා පිස්තෝලයක් හම්බුන පොලිසිය ළඟට ආන්නේ මොකද්ද? සර් ගණ්ඩ සර් සර්ගේ ලයිසන් එක නැත්තම් බෝ අත්තරම් ගොරංගල ඉදිරිපත් කරනවා. මේක නෙවෙයි ප්‍රධාන හේතුව. හැබැයි ඉතින් පිස්තෝලෙ හොයන්න ආව නෙවෙයි, පිස්තෝලේ හම්බ වුණාම ලයිසන් එකකුත් නැත්තම් ඒක උසාවියට වාර්තා කරනවා. ගෙදර පරීක්ෂා කරන්න ආවේ බ්ලූ ෆිල්ම් බලන්න නෙවෙයි. ඉතින් අසභ්‍ය චිත්‍රපටි තියෙනවා නම් ඒක අපේ රටේ නීතිය අනුව වරදක් නා. ඉතින් පොලිසිය ඔක දාලා ගියා නම් මොකද වෙන්නේ? මාධ්‍ය ඔක්කොම වට කරලා ඉන්නවා. ඒ මදි වට රංජන් මේක සජීවී Facebook දෙනවා. පොලිසිය ජනතාව ප්‍රශ්න කරනවා, මන්ත්‍රීවරුන්ට එක නීතියක්, අපිට එක නීතියක්. ඒ අනුව ගෙනියන්න ආපු බඩු ටිකත් හම්බ වුණා. ඒව තාම පොලිසිය සුරකිව තියෙනවා. ඒතර මේව පොලිසියටත් ලබා දුන්න කට්ටියක් ඉන්නෝනේ. ඒ අය ගව බඩු තියෙනවා. දැන් ඒ අය මොකද කරන්නේ? දැන් මීට කලින් මේව එළියට දැම්මේ නැත්තේ ඇයි? එළියට දැම්මනම් රංජන් රාමනායක මේව ඔක්කොම විනාශ කරනවා. මුලින්ම පොලිසියෙන් ඇවිල්ලා සෝදිස් කරලා අරන් ගියා කියන එක ජනමාධ්‍ය වලින් දැනගත්තට පස්සේ මේ පිටපත් තියාගෙන ඉන්න මේක කලින් දැනගෙන මේව ඔක්කොම රාසිකතෝ පිටපත් ගහපු කට්ටිය දැන් සමාජ ජාලවලට මුදාරිනවා. ආණ්ඩුවේ දේශපාලකයන්ට ලබා දෙනවා, විවිධ සංවිධානවල ක්‍රියාකාරීන්ට ලබා දෙනවා. ඒ මිස පොලිසිය අත්අඩංගුවට ගත්ත කිසිම එකක් ප්‍රසිද්ධ වෙලා
අර පොලිසියටත් දුන්නයි ඉන්නේ. ඒ අයගේ ඒවා තමයි මේ සමාජ ජාලාහරා ප්‍රසිද්ධියට පත් වෙමින් තිබෙන්නේ. ඔබ කතා කරපුවත් ඇති මේ අතර. ඔබ කතා කරපුවත් ඇති. අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. රංජන රාමනායක මන්ත්‍රීතුමාට මම දුරකථනයෙන් කතා කළා. දැන් මේ හැම දුරකථනයම තුම මොනවද රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේ ඩීල් එකක් දාපු අදහසක් එන්න. කිසිම කවදාකවත් ඩීල් නැහැ. අපි බය නැහැ. නැත්නම් අපි අද මේ වැඩසටහනට එන්නේ නැතුව හැංගිලා ඉන්න එපේ. ඉතින් ඩීල් දාපු කට්ටිය නේ ඔක්කොම හෙළිවේ. එකක් තියෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාත් එක්ක පෞගේ වසර මම හිතනවා අවසන් අඩුම ගානේ 3ක 4ක වගේ සියලුම දුරකථන සංවාද එකක් නැර සියලුම දුරකථන සංවාද තියෙනවා මම හිතන්නේ දැන්ට දල වශයෙන් ඒගොල්ලෝ ගණන් හදන 128000ක් තියෙනවා කියලා. ඉතින් සෑහෙන යම් කාලයක් ඇයි මේවා එළියට එන්නේ දැන් මේ වෙන විට ආන්දෝලනාත්මක කාරණා ගණනාව කෙලිටල් තියෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාව මරන්න කුමන්ත්‍රණය කරනව කවුද? රටේ ඒවකට අගමැතිවරයා. මිනී මැරුමට අනුබල දීම මිනී මැරුමට කුමන්ත්‍රණය කිරීම ඔබ නීතිඥයෙක්. දඬුවම් ලැබිය හැකි වරදවත්. ඉතින් අර කියනවනේ එළි වෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කියලා ඉදිරියේදී මීට වඩා දේවල් එළිවේවි කියලා අපි හිතනවා. අපි සංවාදයේදී නීතිඥ උදේ ප්‍රභාස් කම්මබල මැතිතුමන් පිවිතුරු හෙළවරු මේ නායකතුමන් සමගින් සාකච්ඡා කරන්නේ පළවෙනි හෝරාවක් කාලේ අවසන් උණුසුම් දේශපාලන ප්‍රශ්න කිහිපයක් වටින සත්‍ය තිබෙනවා. කෙටි විරාමයක් අපි ලබා ගන්න. කකුල් දෙක දෙපැත්තේ තියාගත්තා කොහෙත් ඉන්නවනේ නේද? ඒක තමයි ක්ලිනික් මධ්‍යන රේඛාව. තේම්ස් නදියේ සංචාරය. දඟට යටිනුත් පාරක් තියෙනවනේ. 1564 දවසක මේ ගෙදර දරුවෙක් හිටුණා. ඔහු තමයි මහා කවි විලියම් ෂේක්ස්පියර්. කොඩිය දාලා තියෙන්නේ. මහරජින මාලිගාවේ ඉන්නවා. ජනේලේ බලා ඉන්නවද දන්නේත් නැහැ. ලෝකේ හොඳම පාෂාණ එකතුව තියෙන්නේ මහා බ්‍රිතාන්‍ය. ඒ අතරේ අපේ මැණිගලුත් තියෙනවනේ. එක රටක එක දිගට එකම සම්මානය 11 වරක් දිනාගත් ලෝකේ එකම රූපවාහිනී වැඩසටහන ලෙස ලෝක වාර්තාවක් ලැබූ හෙට රාත්‍රී 7:30ට ජීවිතය ඉරිතලුණු අහස යට බලාපොරොත්තුවක් ශේෂ නෝකල විකුණුවාම් පොත් අවුරුදු 11 තිස්සේ අම්මලා තාත්තලාගෙන් ඌරගත්ත රීද මාසේ හීනවල පාට හොයාගෙන දෙප්තනේද ආදරය ගෙන්දගම් පොළවට තනමල් විල කොල්ලෙක් ලොකදීප ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සක්‍රීය දේශපාලනට ඇවිල්ලා මෙරටේ ජනාධිපති ධූරය දක්වා පැමිණි ගමන් මග ඇතුලේ විපක්ෂයේ දේශපාලන කාර්යයට කරපු ඔබතුමන්ලා කොහොමද මෙදිහත් උනේ කියන දේ අපි කෙටියෙන් හරි විමසන්න ඕනේ. ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පළවෙනි විදේශ සංචාරය වෙන්නේ 2005 දෙසැම්බර් මාසේ ජනාධිපති වුණාට පස්සේ ඉන්දියාවට. ඒ ගමනේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් සහභාගී වුණා, මමත් සහභාගී වුණා. අපි දෙන්නම මස් මාළු කන්නේ නැහැ. ඒ නිසාද දන්න අපි දෙන්න හැම වෙලේම හැම තැනම එකට දාලා තිබුණේ. ඉතින් එතනදී තමයි ඇත්තෙම අපි දෙන්න අතර සමීප මිත්‍රත්වයක් ඊට කලින් මැතිවරණ ව්‍යාපාරයේ දැකලා එහෙම්මෙන් කතා කරලා තිබුණාට සමීප මිත්‍රත්වයක් ගොඩනැගුණේ එතෙන්දී. ඊට පස්සේ 2006 දී අර විඥානා ගනුදෙනුව පිළිබඳ සන්ඩේ ලීඩ පත්‍රයේ ලියනවා මහා වංචාවක් විදිහට. එතකොට මේ රූපවාහිනී සංවාදවලට සහභාගී වන අය ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවලා එතුමා මේ වෙච්ච දේ සම්පූර්ණයෙන් පැහැදිලි කරන ගුවන් හමුදාවේ කට්ටිය පැහැදිලි කරනවා. පැහැදිලි කරලා අපිට ලිපි ගොනුව ගන්න දුන්නා මේ පිළිබඳ මාධ්‍යවල කතා කරන්න. ඉතින් මම ඉදිරිපත් කරපු කරුණු දැක්වීම රූපවාහිනී විවාදයකදී මට මතක තිබුණා ITN එකේ. එතුමා ඊටාව සතුටපත් වෙලා මට පහුවදා කතා කරලා
ඉතා හොඳට මේ කාරණය හරියටම පැහැදිලි කරා කියලා එතුමා බොහොම සතුටු පත් වෙනවා. ඊට පස්සේ ඉතින් මොකක් හරි එතුමා ඉතින් ආරක්ෂක ලේකම්වරයා විදිහට ජනමාධ්‍යට එලා කතා කරන්නේ නැති නිසා එතුමා සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම මට තමයි කතා කරලා කියන්නේ මේක ගැන මාධ්‍යවල කතා කරන්න. ඉතින් මම හිතන්නේ දැන් නම් එතුමාට නිල මාධ්‍ය ප්‍රකාශකයෝ ඉන්නවා. නිල මාධ්‍ය ප්‍රකාශකයෝ පත්වන තෙක් එතුමා සම්බන්ධයෙන් ඇති වුණ පහුගිය ආණ්ඩුව කාලේ එතුමාට වංචා දූෂණ චෝදනා 17ක් පිළිබඳ විමර්ශනය කරා. සමහර අයට නඩු එකක්වත් නැහැ. හැබැයි නම මතක් කරගො ආපෝ හොරෙක් කියනවා. ඇයි ඒ? ඔවුන්ට එල්ල වුණු චෝදනාවලට එරෙහිව ඔවුන් සමාජයේ කරුණ දක්වලා තියෙන අර පැත්තෙන් ආපු චෝදනාව ඇත්තයි කියලා ඇත්ත නැත්තද අපි දන්නේ නැහැ. හැබැයි ඔවුන් තමන්ව ආරක්ෂා කරන්න ගියේ නැති ඉන්නේ. ප්‍රතිපිළිතුරු දුන්නේ නැති නිසා. ඒ හොරුයි කියලා සමාජගත වෙලා තිබුණා. ගෝඨාභය මැතිතුමාට එරෙහිව විමර්ශන 17ක් තිබුණත් මේ රටේ ජනතාව එතුමා පිරිසුදු අවංක පුද්ගලයෙක් කියලා පිළිගත නිසා 169ක් එතුමා මේ රටේ ජනාධිපති වේවි කියලා තීරණය කළා. ඒ චෝදනා 17 සම්බන්ධයෙන් මම තොරතුරු ගොඩක් අරගෙන එතුමාගෙන් තමයි මට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතුමා ඉතින් අවශ්‍ය කටට කතාවල තොරතුරු දුන්නා ලිපිගොනු. මම මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කරුණු දක්වලා එතුමාට එරෙහිව නගනේ දූෂණ වංචා චෝදනා පිළිබඳ සැබෑ තත්ත්වේ රටට කිව්ව ඉලන්ද පුරවැසි කම්පිලවන්ද ප්‍රශ්නාවම ඒ අදාළ ලිපි ලේඛන හොයාගෙන ඇමරිකාවේ නීතිය පවා අධ්‍යයනය කරලා අපි ඉදිරිපත් කරා. එතුමාට දේශපාලනයට එන්න කියලා මම ආරාධනා කරන්න ගියේ 2013. මට තහම් මතකයි මම මුලින්ම කතා කරේ ඔය ගැන. මොකද අපි පෙරටේ දැනුගත් මධ්‍යම පන්තිය අපෙන් ගැලවීමෙන් පවතිනවා කියලා 2013 වෙනකොට මට පෙවුණා. ඒ නිසා මම ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගේන්නුනේ. ඇත්ත මම කතා කරේ අපි දෙන්නගේ මිත්‍රයෙක් වෙන දිලිත් ජයවිරත් එක්ක. මම තාම මතකයි දිලිත් කිව්වේ මචං උඹ ඔය හදන්නේ අයෝ මගෙන් හම්බෙන්න තේ කෝප්පෙත් ඇති කරගන්න වැඩක් කියලා. ඒ කියන්නේ අයෝ මා කියන අපේ ජනාධිපති ආර්යාව අතිශයම දේශපාලනයට ගෝඨාභය මහත්තයා එනකොට විරුද්ධ කෙනෙක් විදිහට මට දිලිත් අනුතුරු ගිවීමක් කර මමත් විරුද්ධයි. දිලිත් කිව්වේ මමත් විරුද්ධයි. හැබැයි මගේ විරෝධේ නෙවෙයි අයෝමවැතිනිගේ විරෝධය තමයි උඹට මුණ දෙන්න බැරි වෙන්නේ. කොහොම හරි අපි කතා කරාම ගෝඨාභය රාජපක්ෂ මම ගිහිල්ලා කතා කරාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීර්ඝ මගේ පැහැදිලි කිරීම මහන් ඉඳලා එක ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. එච්චි මොකද කියන්නේ කියලා. මට ඒතර තුනක් ටිකක් සුභවාදී. මං කිව්වා මං ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්නම් කියලා. ඒ අනුව ජනාධිපතිතුමා හැම දවසක් උදෑසන ගියා. එතුමා ව්‍යායාම කරමින් හිටියේ මහින්ද ජනාධිපතිතුමා ශ්‍රී රංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතකොට මහින්ද ජනාධිපතිතුමාත් එක්ක හිටියේ ශ්‍රී රංගට මතක ඇති. මං ගිහලා මේ ගැන කතා කරලා මං කිව්වා ගෝඨාභය මැතිතුමාගේ තකමැත්තක් නැහැ වගේ එතුමා ඇහුවේ ඔබතුමා මොකද හිතන්නේ කියලා. ඊට පස්සේ මට කිව්වා ගෝඨාත්තේම ඔයා කියන විදිහට මේ මධ්‍යම පන්ති අපෙන් ගැලවෙනවා නම් ගෝඨාත එන එක තමයි හොඳ. හැබැයි ඉතින් මේ කොළඹ දිස්ත්‍රික්කෙන් එයා ඡන්දෙ ඉල්ලද්දී කොළඹ අනිත් කට්ටිය කැමති වෙයි. ඒ පාර මට ඒ කාලේ සමීපම පුද්ගලයා වුණේ පාටලි මන්ත්‍රීතුමා. මම එතුමත් එක්කත් කතා කරලා ඒ අනුව අඟහරුවාදා දවසේ උදේ 10ට මට දිනේ මතක නැහැ 2013. මමයි පාටලි මන්ත්‍රීතුමායි රතන හාමුදුරුවෝ 3 දෙනා ගිහිල්ලා මේ ගැන කතා කරන ගෝඨාභය මැතිතුමාට මට උදේ 10ට කියන කොන්දර මතක 11 මාර වෙද්දී අයෝ මම ඇතිනිය දැන් මේ දාන වේලාවත් ආවනේ අපේ හැමදෙනු ටක් ගාලා දාන ටිකක් ලෑස්ති කරන්නම් කියලා දවල්ට කෑමත් කාලයි අපි ආවේ. එතකොට එතෙන්දී දීර්ඝව කතා කරලා එතුමාගේ ඉන්න කැමැත්ත පළ කරා. නමුත් 2005 පාර්ලිමේන්තු මැතිවරණය වෙන විට අපේ ප්‍රබල චරිතයක් ඒ වෙලාවේ ගෝඨාභය මැතිතුමා දේශපාලනයට ආවොත් රට මිලිටරි වේවි කියලා අදහසක් පළ කරලා තිබුණා. ඉතින් ගෝඨාභය මැතිතුමා මට කතා කරලා කිව්වා ඕගොල්ලෝ අතර තියෙන සමගිය නැති වෙන්න ඉඩ තියෙනවා. මම දේශපාලනයට එන්න ගියොත් ඒ නිසා මම පාර්ලිමේන්තු මැතිවරණය තරම් කරන්නේ නැහැ. මම ඕගොල්ලන්ට උදව් කරන්නම් කියලා. ඔබට මතක ඇති 2009 මගේ පළාත් සභා මැතිවරණයේදී 2014 මගේ පළාත් සභා මැතිවරණයේදී 2015 මගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ මැතිවරණ ව්‍යාපාරයේ දියත් කිරීමේ ප්‍රධාන අමුත්තා වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා 2014 ඇවිල්ලා නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ පොඩි තරවටු කිරීමටත් ලක් වුණා. එතුමා ලේකම් දුරකින් ඉන්නකන් දේශපාලනය කිරීම වැරදි කියලා. කොහොම නමුත් 2015 මගේ මැතිවරණ ව්‍යාපාරයට ආවම ජූලි 24 වෙනිදා මම එතුමාට කියනවා ඔබතුමා මෙදාපාර පාර්ලිමේන්තු ඡන්දෙට එයි කියලා හිටියත් ඔබතුමා අන්තිම මොහොතේ මගේ හැරියා. දැන් මේ වෙන විට 19 වෙනි සංශෝධනයේ ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරණ ඉදිරිපත් වීමේ අවස්ථාව නැති කළා. ඒ නිසා මම වේදිකාවේ සිට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මුනි මේ රටේ ඊළඟ ජනාධිපති අපේ අපේක්ෂා විය යුත්තේ ඔබතුමායි. ඔබතුමා එන්න බෑ කිව්වොත් අපි ජනතාව අරගෙන ඇවිල්ලා වට කරලා මහින්ද මහත්තයර කරා වගේ ඔබතුමා අපි අරන් යනවා. ඒ වගේම ඔබතුමා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන බවට අපි වග බලා ගන්නවා කියලා.
ඉතින් ඒක මේ මෑතකදී නැවත මේ වීඩියෝ පටය සමාජ ජාලවල යන සංසරණය වෙනවා මම දැක්ක. ඒක අපි එදා කිව්වා වගේම ඔබට මතක ඇති විමල් වීරවංශ මන්ත්‍රීතුමත් මමත් 2015 සිටම එක හඬින් ගෝටා 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 කියලා කිව්වා. ඊට පස්සේ බොහෝ දෙනෙකුට බයක් තිබුණා. ගෝටාබේ රාජපක්ෂතුමා දේශපාලනේ තේරෙන්නේ නැහැ කියලා. නායක මට්ටමේ සමහරකට බයක් තිබුණා. ඒ වගේම පහළ ඉන්න අයට පොඩි බයක් තිබුණා. ගෝඨාභය මහත්තයා අපි අඳුරන්නේ නැහැ, අපි සමීප නැහැ. ඒ නිසා එතුමන් ජනාධිපති වුණොත් අපිට දුරස්ථයිද? අපිට ගිහිල්ලා මහින්ද ජනාධිපතිතුමත් එක්ක වගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් වෙයිද කියන දෙගිඩියාව තිබුණා. ඒ නිසා තමයි අපි එළිය කියන වැඩසටහන පටන් අරගත්තේ. ඇත්තෙන්ම දේශපාලන ජාලයට ගෝඨාභය මහත්තයා හඳුන්වා දීම තමයි එළිය වැඩසටහන එළියෙන් කරේ. අර එළිපිට පෙන්නේ අපි ආණ්ඩු ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව යන එකක් කරා. ඒ අතරේ මේ දේශපාලන ජාලයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමීප කිරීම අපි එළිය වැඩසටහන හරහා කරා. ඉතින් මම සිහිපත් කරන්න ඕනේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා එළිය වැඩසටහන සාර්ථක කරගන්න ලොකු කාර්යභාරයක් ඉටු කරා. එතකොට මේ ඒ අවසාන ප්‍රතිඵලය තමයි අපි අපේ මතය 2013 අපි තනියෙන් හිතපු දේ මේ රටේ 169ක් 2019 නොවැම්බර් 16 වෙනිදා අනුමත කරලා තිබෙනවා. ඔබේ ඇමතිකමට මොකද උනේ මේ අලුතින්? පිළිඳ මුළු රටම දන්නවා මේ වෙන විට. මොකද මම දන්නවා. නමුත් ඇයි ඔබතුමා හැම තීරණයක් ගත්තේ කියන ප්‍රශ්නේ මම අපි දීර්ඝව කතා කළ යුතු දෙයක් නෙවෙයි කියලා මම හිතන්නේ. මොකද පොඩි සීමිත අපේ හිටියා අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරද්දී හිටපු කැබිනට් ඇමතුරු 45ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළා තිබුණා ඇමති ධූර 10කට සීමා කරන්න. ඉතින් 45න් 10ක් තෝරගන්නවා කියන්නේ තීව්‍ර සටනක්. ඒතර ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලොකු පීඩනයක් තිබුණා. ඒ නිසා මම කල්පනා කරා ඇමති ධූරයක් බාර ගන්නයි කියලා ලිපියක් දීලා ඒ පීඩනේ යම් මට්ටමක අඩු කළා දෙන්න. 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණය පස්සේ ආණ්ඩුවක් ඇවිල්ලා දැන් ඊළඟට ඔබතුමාගේ චෝදනාව තමයි දේශපාලන ඩීල් දානවාද? රාජිත සේනාරත්න අපාරං එළියට එන්නේ මහින්ද මහත්තයත් එක්ක දේශපාලන ඩීල් එකක් දාලාද? මේ වගේ කරුණු කාරණා මත වෙනවා. නොදන්න අය නොදන්න කමට කියන කතා. දැන් බලන්න එක්සත් ජාතිපක්ෂ චෝදනාව මොකද්ද? අපි දේශපාලන පරිගැනීම් කරනවා. පාචය රණවක මන්ත්‍රීතුමා රක්ෂිත බන්ධනාගාරගත කරාම මෙන්න දේශපාලන පලි ගන්නවෝ. එතුමා ඇපදීලා නිදහස් කරාම සුවාදීන අධිකරණය. එතකොට රක්ෂිත බන්ධනාගාරද මේ අපිද? ඒ දැම්මෙත් අධිකරණය. ඇතුළට දැම්මෙත් අධිකරණය. එළියට ගත්තෙත් අධිකරණය. ඒ වගේ රාහිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ නඩුවත් එළියට ගත්තෙත් අධිකරණය. ඇතුළට දැම්මෙත් අධිකරණය. එළියට ගත්තෙත් අධිකරණය. එතුමාට තිබ්බ චෝදනාව මොකක්ද? මුලින්ම චෝදනාව තිබ්බේනම් මිනිමරුවන්ට රැකවරණය දීම. හැබැයි කිඹුල දෙන්න අල්ලගත්තට පස්සේ කිව්වා නෑ මේක බොරු කතාවක්. රාජ්‍ය ඇමතුම අපට සල්ලි දුන්නා. ඇමරිකානු තානාපති කාර්යාලයේ රස්සාවල් දෙනවා කිව්වා. ඒ නිසා අපි මිලියන 2 ගාන අරන් මේ බොරුව කිව්වා මාධ්‍ය හමුවක් තියෙනවා. එතකොට රාජ්‍ය සේනාරත්න ඇමතුමා කියනවා නෑ නෑ එහෙම නෙවෙයි උනේ. එයා එතුමා අපේක්ෂිත අප ආයුධුම් පත්‍රය මොකද්ද කියන්නේ? ජීවරුම් ප්‍රකාශයක් දීලා කියනවා මේ දෙන්න මාව හොයාගෙන ආවා. ඇවිල්ලා මට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුදු ඈන් වලින් පැහැරගෙන ගිහිල්ලා බොණ්ඩරාගල පැත්තේ වැවක කිඹුලන්ට කන්න දැම්මේ සුදු ඈන්නේ ලෙව්වි අපි. ඒතර රාජිත සේනාරත්න මැතිතුමා කියනවා මම කල්පනා කරා මහජන නියුතියක් විදිහට ජනතාව ඡන්දෙත් ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙනොත් නැද්ද කියලා තීරණය කරන්න කලින් මේ කතාව ජනතාව දැනගත යුතුයි. අනේ මං කරේ මාධ්‍ය හමුවක් ලෑසි කරලා දීලා මේ අයට තමන්ගේ කතාව කියන්නේ ඉඩ සැලසීම විතර. මං සද්භාවයෙන් ඒ අය කියන දේ ඇත්තයි කියලා විශ්වාස කරනවා. දැන් ඒ කතාවේද ඇත්ත මේ කතාවද ඇත්ත කියලා තීරණය වෙන්නේ ඔබ දන්නවා සාක්ෂි විවාහ කරලා හරස් ප්‍රශ්න අහලා අවසානයේ තමයි කතා දෙකෙන් මොකක්ද ඇත්ත කියලා තීරණය වෙන්නේ. ඒතර දැන් බැලු බැලමට මොකක් තියෙන්නේ? එක පැත්තකින් ඉන්න සාහිත්‍ය සේනාරත්න එතුමා කතාව ඇත්තයි කියලා හිතුවොත් නම් එතුමාට විරුද්ධව අපරාධ චෝදනාවක් නගන්න ඉඩක් ඇත්තෙම නැහැ. අර කතාව ඇත්තයි කියලා පිළිගත්තා. ඒගොල්ලෝ කියන්නේ බොරු කියන අවස්ථාව සලසලා දුන්නා. දැන් ඒගොල්ලෝ කියන්නේ නැහැ නේ අපි අර කතාව බොරුවක් කියනෝනේ. එතකොට මහා බරපතල චෝදනාවක් නෙවෙයි. ඊනේ දැන් ප්‍රශ්නේ මතුවෙනවා. ඇයි එහෙනම් මේ වගේ සිල්ලර නඩුවක් පටන් ගත්තේ? මහා අපරාධ තියෙනවද? ඇත්ත. හැබැයි මේ නඩුව පටන් ගන්නකොට මේක මහා අපරාධයක්. එක්සත් ජාතික පක්ෂය 2008 සිට අකණ්ඩව කිව්ව දෙයක් තමයි සුදු වෑන් සංස්කෘතිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුදු වෑන් වලින් තරුණව ගෙනල්ලා පැහැරගෙන ගිහිල්ලා මරා දැම්මා. එතකොට
කිඹුල්ලෝ දෙන්න එහෙමනේ කියන්නේ කිඹුල්ලෝ දෙන්න කියන තමයි රටේ මිනිස්සු දන්නේ කිඹුල්ලෝ දෙන්න අත්තරංගුවට ගන්නතුරු ඊ යැප ලැබුණා අත්තරංගුවට ගන්නතුරු තිබ්බ කතාව තමයි ලංකාවේ ලුකුම නඩුව සුදු වැහන් වලින් තරුණයෝ පැහැරගොස් මරා දැමීම අත්තරංගුවට ගත්තට පස්සේ තමයි මේක බොරුවක් කීම කියන සරල කාරණේ බවට පත් වෙන්නේ මේ අය කිව්ව කරුණු අනුව ආයත සේනාරත්න මැතිතුමා අත්තරංගුවට ගන්න සිදු වුණා නමුත් ඒ වෙන විට චෝදනාව මිනිමෙරීමේ සිට බොරු කීම දක්වා වෙනස් වෙලා ඔබ දන්නවා මිනිමෙරුමට තියෙන දඬුවම මොකද්ද බොරුකීම දණ්ඩ නීති සංග්‍රහය බැලුවොත් බොරුකීම කියන්නේ නම් වර්ධන්නේ හැබැයි ඉතින් මොකද්ද සාපරාදී අපිට ගන්න පුළුවන් ජනාධිපතිවරණ පනතත් සමග ගත්තම ජනතාව රවට්ටන්න ආරම්භ තිනේවට දණ්ඩ නීති සංග්‍රහය ජනාධිපතිවරණ පනතත් සමග ගත්තම යම් යම් චෝදනා ගොනු කිරීමේ හැකියාව තියෙනවා හැබැයි මේ බරපතල කාරණයක් නෙවෙයි එතකොට නඩුව පටන් ගන්නකොට තිබ්බ தත්ත්වේ සාක්ෂි ප්‍රකාශ ලබා ගැනීමෙන් පස්සේ වෙනස් වුණා ඉතින් එතකොට රාජිත සේනාරත්න මහත්මයා මුලින් අත්තරංගුර ගන්න ගත්ත ක්‍රියාදාමයත් හරි ඉතින් පස්සේ කරුණ වෙනස් වීම නිසා එතුමට අප ලැබුණා ඊළඟට ඔබ නීතිඥයෙක් ඔබට මේක ප්‍රශ්නයක් නෙවෙයි රටේ ජනතාවට කියන්න ඕනේ මේ කතාව ජනතාව හිතාගෙන ඉන්නවා කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් උසාවියේ දීර්ඝ කාලයක් රිමාන්ඩ් එකේ තියන් ඉන්නවා තක් ගාලා එළියට දාන්නේ වැරද්දක් නැති හින්දා එහෙම නෙවෙයි අපි පොඩ්ඩක් මේක රටට කියලා දෙමු අපේ අපපනති කියනවා නීති රීතිය තමයි අපදීම අප දෙන්න පුළුවන් ඕන කෙනෙකුට දෙන්න ඕනේ දෙන්න බැරි අවස්ථා මොනවද මෙයා අධිකරණයේ නඩුවට ඉදිරිපත් නොවී අධිකරණයේ මගහරි කියලා හිතන ඕන අප නොදී රිමාන්ඩ් ගත කරලා තියෙනවා සාක්ෂිකරුවන්ට තර්ජනය කරලා ඉන්න සාක්ෂි විනාශ කරලා ඉන්න ඒ වගේම එලීට දැම්මොත් මේ අපරාධය තවදුරටත් කරන අපි තුමු දැන් සීරියල් කිලර් කෙනෙක් දිගින් දිගටම මිනිස්සු මරාගෙන යන එක්කෙනෙක්ව නඩු අහලා ඉවර වෙනකන් තියාගෙන මොකද එළියට ගියොත් ආයි ඒ වැඩේ පටන් ගන්න නිසා. එහෙම නැත්තම් මෙයාට අප ලබා දීම සමාජයේ මහා කැළඹීමකට හේතු වෙනවා නම්. ඕක ඉන්දියාවේ තව අපේ නීතියට එකතු වෙන මොකද ඉන්දියාවේ ඔය විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණයක් වගේ එකට අත්තරංගුර ගත්ත මිනිස්සුන්ට අප දුන්නම මිනිස්සු පාරට වැහැලා ගෙවල් ගිනි තියලා මහා කලබල කරනවා. අපේත් ලංකාවේ සමන් කුමාර කියලා මතුගම පාසල් ශිෂ්‍යයෙක් පැහැරගෙන ගියා කප්පම් ගන්න මරා දැම්මම රටේ ලොකු කලබ ගෑනෙක් ඇතුළු අප දෙනවා කියලා. ඒ වගේ සමා කැළඹීමක් ඇති වෙන අවස්ථාවලදී අප දෙන මෙන්න කාරණා පහයි. එතකොට පසුගිය ආණ්ඩුව මොකද කරේ? අත්තනමුඩු ගන්නව දේශපාලකව බොරු චෝදනා දාලා ශානීත් එක්ක කතා කරලා අපි දැක්කන් දැන් හඬපටවල දාන්නේ රාජ්‍ය දේපල අපහරණි. ඇයි ඒක දාන්නේ? රාජ්‍ය දේපල අපහරණයක් වුණොත් සුවිශේෂී හේතුවක් නැතිනම් මහේස්ත්‍රාත්ට අප දෙන්න බෑ. මහාධිකරණයෙන් අප ගන්න ගියාම අඩුම ගානේ මාසයක් ඇත්ත නැතර අර දේශපාලකයා මාසයක් කිරේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ චෝදනා රාජ්‍ය දේපල අපහරණය සම්බන්ධ චෝදනා නොවේ. අප දෙන්න පුළුවන් චෝදනා. හැබැයි මේ චෝදනා ඔප්පු වුණොත් වසර 3, වසර 5, වසර 7 යන ආදී වශයෙන් සිර දඬුවම් ලැබිය හැකි වරදවල්. දැන් කවුද? පාචර රණවක මන්ත්‍රීතුමා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද කිව්වේ? මේ බලන්නකෝ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. අනේ නීතිඥයෙක් කියනවා මේ ට්‍රැෆික් ඔෆෙන්ස් එකට නේ අල්ලලා හිරිය දාලා තියෙන්නේ. නඩුකාරයන්ට පිස්සු වෙන්න බෑ ට්‍රැෆික් ඔෆෙන්ස් එකට හිරිය දාන්න. ඊළඟට කියනෝ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. රුපියල් 3500ක දඩයක් ගහන්න පුළුවන් එක තමයි අල්ලලා හිරිය දැම්මේ. හැබැයි පාචර රණවක මන්ත්‍රීතුමා අත්තරංගුවට ගත්තේ ක්‍රියානතුරකට නෙවෙයි. එහෙනම් මොකද? නොසලකිලිමත් ක්‍රියාදාවනේ කියන්නේ එක සරල චෝදනාවක් විතරයි. අනතුරක් සිදු කර පලා යෑම. හිට් ඇන් රන්. ඉම්පර්සනේෂන්. තමන් වෙනුවට වෙන පුද්ගලෙක් හඳුන්වා දී අධිකරණයේ නොමග යෑම. සාක්ෂි විනාශ කිරීම CCTV කැමරාවල නැහැ ඊළඟ පොලිස් පොත් වෙනස් කරලා තියෙනවනේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම ඇසින්දුරු සාක්ෂිකරුවෝ ජපානයේ ඉතාලියේ චීනයේ හැංගිලා ඉඳලා දැන් තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඊළඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම දැන් පොලිස් නිලධාරීන් කියනවා ඒ කාලේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජ්‍ය ජයසුන්දර අපිට පොලිස් සටහන් ආපහු ලියන්න කිව්වා ඊළඟට අපි දුන්න වාර්තා වෙනස් කරන්න කිව්වා වෙනස් කරන්න බෑ කිව්ව ජේෂ්ඨ පොලිස් අධිකාරී හේරත් ඊළඟට CI ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මේගොල්ලන්ට අනේක විද වද දීලා වැඩ තහනම් කරනවා මොකට මේ බොරු සාක්ෂි හදන වැඩේට එකතු වෙන්නේ නැගේ ඒතර මේවා අප ලබා නොදී හැකි බරපතල වරදවා රටේ නීතියේ විශ්වාසය පළදු කරන වරදවා ඒවට අත්තරංගුවට ගත්තේ එතකොට සමහරු අහනවා ඇයි ඉතින් මේ දෙනයි අප කතන්දරේ පැහැදිලි මේ අප දෙන එකයි අධික
රිමාන්ඩ් බන්ධනාගාර ගත වන කාලය වැඩි වෙන්නේ නැහැ. වරදේ ස්වභාවයෙන් නිවැරදි ඉඳන එළියට දාන්නේ. අප දෙන්න පුළුවන් වරදක් නම් අප දිය යුතුයි. ඒකයි නීතිය. ඒ නිසා මේ ගැන ලොකු වරදක් අනුභවයක්. ඉතින් රාජිත සේනාරත්න ඇමතුමත් එක්ක නීතිය නිසලස ක්‍රියාත්මක කරන්න ඒ පොලිසියට අධිකරණ අපි අර රංජන්ලා වගේ අනුරු කුමාර්ලා වගේ රාජිතලා පාටලිලා වගේ අපි මැදිහත් වෙන්නේ නැහැ. ඔබට මතක ඇතිනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලේ මාධ්‍ය හමුතුලා අර වික්‍රම් බාහු කරුණාරත්න කිසිම මාධ්‍ය නගර සභාවකත් മന്ത്രി නෙවෙයි කියන ඊළඟට අත්තරංගුර ගන්න අහවලා. දැන් අර බලන්නකෝ රංජන් කියනවා ඊළඟට ගන්න කවුද? එන්න නාමල්ද? ඌ නාමල්. නාමල් කොට වැඩි ඔක ඉක්මනින් දාන්න. ජොන්සන් එයාවත් දාන්න. හරිසර හරි වැඩි නියමිත කරන ඔබ සර් ළඟදීම සතුරුදායක තොරතුරක් ලැබෙවි. මොන්න රටේ තත්ත්වය ඒදා. හැබැයි දැන් අපි කවුරුවත් මේ කවුරක්වත් ඔබ අහන්න දැකලා තියෙන එක ඇමතිවරේක් මාධ්‍යය කියනවා අහවලාව අත්අඩංගුවට ගන්න ඕනේ. මම පාචර අනෝක මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නකොට මම හිටියේ පිටරට. මම දුරකථනයෙන් කතා කරා දලසලා පෙරුම ඇමතිතුමාට. ඇමතිතුමා කිව්වේ මචං මේ අපි කැබිනට් එක ඉවර වෙලා එන ගමන් මේ මටත් දැන් SMS එකක් ඇවිල්ලා තිබුණා. අන්න ඇමතිවරු දන්නෙත් රට දැනගන්න මොහොතේම තමයි. ඒ නිසා අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවට පොලිසියට නීතිය නිසලස ක්‍රියාත්මක කරන බලංගින් ඉන්නවා. හැබැයි එයයි වැරදි කරද්දී අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. දැන් බලගල මං කිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වරදක් කළා තියෙනවා. අපේ බන්ධනාගාර ආඥාපනතේ 69 වෙනි වගන්තියේ කියනවා යම් සිරකරුවෙ අසනීප වෙලා නම් බන්ධනාගාරය තුල ප්‍රතිකාර කරන්න. බන්ධනාගාරය තුල ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැතිනම් රජේ රෝහලක නතර කරන්න ඕනේ. ලංකා රෝහල රජේ රෝහලක් කියන නිර්වචනයට අයිති වෙන්නේ නැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ යටතට අයත් රෝහලක් වෙන්නේ. ඒක කඩවෙලා තියෙනවා. ඒව අපි ප්‍රශ්න කරනවා. නිලධාරීන්ට අපි දීලා තියෙන නිදහස අයිතු ලෙස පාවිච්චි කරන අවස්ථාවේ අපි ප්‍රශ්න කරනවා. හැබැයි අපි කිසිසේත්ම මැදිහත් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගන්නකො මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය වසර පහේ වැඩියෙන් අපහාස කරේ පාටලී සහ රාජිත කියන මන්ත්‍රීවරු. ඉතින් තමන්ට වැඩියෙන් අපහාස කරපු තමන්ව වැඩියෙන් හිරේ දාන්න වෙරවීරිය ගත්ත රාජිතත් එක්ක ඩීල් එකක් තියෙනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක දේශපාලනේ තේරෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මිනිසු තේරුම් ගන්නත් බැරි එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ චෝදනාව එල්ල වෙන්න හේතුවක් තියෙනවනේ සම්මවල මැතිතුමනි. පාටි චම්බක රණවක හිටපු අමාත්‍යවරයා සම්බන්ධ ප්‍රසිද්ධ කතා කීපයක් තියෙනවා. හැබැයි විවිධ දූෂණ චෝදනා අක්‍රමිතා ගැන මාධ්‍යවල අදහස් පළ වුණා. නඩු දාන්නේ වෙනත් කාරණා. රාජිත සනත් මැතිතුමා හිටපු මැතිතුමාත් එහෙම තමයි. එතුමාට ඔය නිල් ප්‍රනාන්දරෝහල බාල බෙහෙත් කිරීම සම්බන්ධ චෝදනා තියෙනවා. හැබැයි උසාවියේ අරන් ගිහින් වඩා සරල පොඩි දේවල් වලට මෙමෙනේ වෙන්නේ එක. දැන් අපි ගත්තොත් ගල්ලංගුරු වංචාව, ඒ වගේම විවිධ පුද්ගලයන් අතුරුදහන් කිරීම වින චෝදනා ගණනාවක් තියෙනවා. හැබැයි ඒ චෝදනා පිළිබඳ විමර්ශනය කරලා නඩුවක් ඔබ නීතිඥයෙක් වසරක් විතර යනවනේ. දැන් මෙතන මම ඔබේ තියෙන පෑන අරගෙන මෙතන ඉන්න කැමරා ශිල්පියට අනගෙන යන ඉරිලා මරා දානවා කියන්නේ. මෙතන ඉන්න තව එක්කෙනෙක් ගිහිල්ලා පැමිණිලි කරනවා. දැන් මාව ප්‍රශ්න කරන්න ඉස්සලා මොකද කරන්න ඕනේ? ඔබේ ප්‍රකාශයක් ලියාගන්න. මේ පෑන මොකද්ද? මේ පෑන සාමාන්‍ය පෑනද නැත්නම් අනින්ද මම ගෙනාපු එකක්ද? ඊළඟට ළඟ හිටි අනිත් කට්ටියගේ ප්‍රකාශය. එහෙම ගත්තට පස්සේ තමයි මාව අරන් ගිහිල්ලා ප්‍රශ්න කරන්න අවශ්‍ය තොරතුරු තියෙන්නේ. නැත්නම් පොලිසිය ගාව තොරතුරු නැහැ. ඒතොර මේ විමර්ශන සියල්ලම යනවා. හැබැයි දැන් තමයි පටන් ගන්නේ. වකිමේ කියන්නේ. විමර්ශන කරන්නේ. එතකොට ආඩලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ අර වාහනේ හැප්පීමේ නඩුවේ විමර්ශන සියල්ල කරලා අවසන්. ලිපිගොනු ඒ විදිහටම තියෙනවා. හැබැයි නියෝජ්‍ය පොලිස්පති සහ පසුව පොලිස්පති පූජිත ජයසුන්දරගේ බලපෑම් මත ලිපිගොනුවේ තියෙන ඇත්ත අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඇත්ත යටපත් කරලා නැත්තක් ඉදිරිපත් කරලා තමයි ඌව නිදහස් කරගන්නේ. එතකොට දැන්ුණේ මොකද්ද? 95%ක්ම අවසන් කරපු මේ ලිපිගොනුවේ ඇත්ත අධිකරණයට ඉදිරිපත් කිරීම. එතකොට ඒ නඩුව තමයි ඉස්සල්ලාම ඉන්නේ. මොකද කිසිම විමර්ශනයක් කරන්න ඉතිරි වෙලා නැති නිසා. රාජිත සේනාරත්න මැතිතුමාගේ නෙවිල් ප්‍රනාන්දුරුවල ඊළඟට බාල බෙහෙත් ගැනීම, පිළිකා ඖෂධ ජාවාරම, නැව් පිළිබඳ ජාවාරම, මේ සියල්ල පිළිබඳ පරීක්ෂණ සිද්ධ වෙනවා. තාම මේ පරීක්ෂණ අවසන් නැහැ. හැබැයි කිඹුල සිද්ධිය හරි සරල සිද්ධිය. අරගොල්ලෝ කියනවා අපි තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සුදු වෑන් එකේ ඩ්‍රයිවර්ලා. ඉතින් ඒක තමයි මැතිවරණ කාලේ ආන්දෝලනාත්මකව නඩුව. ඉතින් ඒකට ප්‍රමුඛතාවය දුන්නා. හැබැයි ඒකට අත්අඩංගුවට ගන්නකොට චෝදනාව වෙනස් වෙන පොදු ඒගොල්ලෝ කියන්නේ අපි කිව්වේ බොරු. එතන නඩුව ඉවරයි. දැන් තියෙන්නේ පොඩි නඩුවක්. ඉතින් ඒ නිසා ඒක හරි සරලයි. ඉතින්
විමර්ශන අවශ්‍ය විමර්ශන ක්‍රියාවලිය සරල තැනදී නඩුව ඉක්මනින් ගොනු වෙනවා. විමර්ශන ක්‍රියාවලිය සංකීර්ණ වෙද්දී නඩුව පරක්කු වෙනවා. ඔය හැමෝම අහනවා මේ දවස්වල මම දැක්කා ඔබ ඔබත් දකින්න ඇති මේ බැඳුම් කර වරු ටිකේ. ඔව් මම එතන තමයි ඉන්නේ ඊළඟට. මට පොඩි වෙලාවක් දෙන්න දැන්. මේ කාරණා සියල්ලත් එක්ක අපිට මතකයි දැන් ගිය සැරේ ආණ්ඩුව ආවම 2015 නම් විමර්ශන කඩිනම් කරන්නයි කියලා FCID කියලා එකක් පිහිටෙව්වා. එනම යාන්ත්‍රණයක් නිර්මාණය කරා. ඔබතුමා එවැනි යාන්ත්‍රණයක් නිර්මාණය කළා විමර්ශන ඉක්මන් කරන්න නැද්ද? මොකද අපිට මතකයි දෝෂ නිරෝධී කමිටු හැදුවා, දෝෂ නිරෝධී බලකා නිර්මාණය කළා, පැමිණිලි අනුමත කරන්න තව පිරිස නිර්මාණය කළා. මාධ්‍යවල කියවෙනවා සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා රැස්වීම වලට නීතිපති පත්න කදපු ආකාරය. ඉතින් ඔබතුමාටත් මේ කටයුතු කරන්න පුළුවන්. මොකද්ද ඔබ යෝජනා කරන්නේ? යුක්තිය පස්නලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරන්නේ. අපි දැක්කා දැන් මේ එළියට එන්නේ කරපු රංග තමයි. මොකද කරලා තියෙන්නේ දැන් අපි හිතුවා අපේ අත්තම කියන අපේ ආණ්ඩුව තියෙන කාලේ යම් යම් മന്ത്രിවරුන්ට බරපතල දූෂණ චෝදනා තිබුණා. ඒගොල්ලෝ ඒ නිසාම අපිව අතහැරලා එක්සත් ජාතික පක්ෂේ එක්කත් එකතු වුණා. හැබැයි පළවෙනිම නඩු ටික පැවරෙන්නේ කාටද? එළියට බැහැලා ඒ ආණ්ඩුවට අභියෝග කරන අයට. නඩු හදලා දාන්නේ මගේ මිත්‍රා විමල් වීරවංශ ඇමතුමා. මාස 3ක් රක්ෂිත බන්ධනාගාරගතව හිටියා. අද වෙනතුරු නඩු පවරලා නැහැ. ඇයි නඩුව පවරන්න පදනමක් නැහැ. කෑ ගහන නිසායි, ආණ්ඩුවට එරෙහිව අපි අරගල කරන නිසායි අපිව බොරු නඩු දාලා බය කරගන්න පුළුවන්ද කියලා බැලුවේ. ඉතින් ඒ වැරදි ක්‍රමේ ගොදුරු බවට පත් වුණු අපි. එයි අනේක විද දුක් විඳ අපි නැවතවතාවක් ඒකම කරනවා නම් අපේ ජනතාව අනුමත ඒක වැරදි කියලා නේද මේ ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළ අපට ඡන්දෙ දුන්නේ. ඒතර අපි සැබෑ යහපාලනයක් ඇති කළ යුතුයි. යහපාලනය කියන මායාව වෙනුවට සැබෑ යහපාලනයක් අපි දැන් ඇති කරලා තියෙනවා. ස්වාධීන අධිකරණයේ කියන මායාව වෙනුවට සැබෑ ස්වාධීනව අධිකරණයක් බිහි කළා තියෙනවා. ඒක නිසා තමයි අපේ හතුරන්ටත් ඇවිල්ලා අපාරගෙන අධිකරණේ වර්ණා කළ ගෙදර යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ 19 හිඳ නෙවෙයි අපේ පැවැත්මින්. 19 යටතේ ඔය වැරදි ටික ඔක්කොම කරලා තියෙන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහරට අපේ දෘඩතර පාක්ෂික පොඩක් රිදිලා ඇති. ඔව්. ඈ අරු අල්ලලා ඇතුලේ දාන්න මොනවාරි බොරු නඩුවක් කරේ පටලන්න ඕනේ කියලා. එහෙම කරොත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අද අත් වී ඇති ඉරණම අනාගතය අපිට අත් වෙනවා. මේ ආණ්ඩුව විනාශ කරන්න අපි අකමැති නිසා ජනතාවට අපි කියනවා නීතිය නිසලස ක්‍රියාත්මක කරනකම් සංයමයෙන් ඉන්න. බොරු නඩු පැටලුවොත් වෙන්නේ මොකද? ඔවුන් නිදහස් වෙනවා විතරක් නෙවෙයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන්ුත් පරාජිත වෙනවා. විල්පත්තු වන විනාශය, මහා බැංකු බැඳුම් කර වංචා, ඔබතුමන්ලා දේශපාලන වේදිකාවේ බොහොම දැඩි ලෙස සාකච්ඡාට සංවාදයට භාජනය කරපු දේවල් මේ හා සම්බන්ධ විමර්ශන කිතු වෙමින් යනවා. අනිවාර්යෙන්ම ඔබ දන්නවා බැඳුම් කර වංචාව පිළිබඳ විමර්ශන සිදු කරලා මේ ඔබට මතක ඇති අද විමර්ශනයක තරඟ නතර වෙලා තියෙනවා. කොතනද නතර වෙලා තියෙන්නේ? මම මාධ්‍ය හමු දෙක දිසා 2017 දී සිද්ධ කළ බැඳුම් කරේ කාගේ කරේ කියලා සම්බුද්ධත්වයන්ති මන්දිරයේ තිබුණු සම්මන්ත්‍රණයේදී තා පැහැදිලිකව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ පැන යන්න සූදානම් වෙන්නේ අස්වැයා පැන ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. වහාම ඔහු විදේශ ගමන් තහනමක් අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැරි නම් අවම වශයෙන් විදේශ ගමන් තහනමක් ගන්න කියලා. කරාද? කරේ නැහැ. පැනල ගියාට පස්සේ මෙන්න බොලේ අර ස්ථාලේ වැහුවාද අස්සය පැන ගියාට පස්සේ ස්ථාලේ වැසීම කිරි ඒ ආකාරයෙන් ඉටු කරගෙන මෙන්න බොලේ ඉල්ලනවා අර්ජුන් මහේන්ද්‍රන් අතර උරන්න ජාත්‍යන්තර වරෙන්තුවන් නිකුත් කරා දර්පණය කරා. ඔව්. එතකොට දැන් මේ නඩුව කොතනද තියෙන්නේ? අර්ජුන් මහා බැංකුවේ නිලධාරීන් සියලු දෙනා ප්‍රකාශ වලින් කියලා තිනවා අපි අර්ජුන් මහේන්ද්‍රන්ගේ උපදෙස් මත මේ දේවල් කරා කියලා පිළි අරගෙන ඉවරයි. අර්ජුන් මහේන්ද්‍රන් සහ දේශපාලකව සම්බන්ධ වුණේ අර නිලධාරීන් එක්ක. දේශපාලකව ගනුදෙනු කරේ අර්ජුන් මහේන්ද්‍රන් සමග පවණයි. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රකාශයක් අර නොගත්තු මොකද වෙන්නේ? කිසිම දේශපාලකෙක්ව මේකට වගේ උත්තර කරුවෙක් කරන්න බෑ. එහෙම කරුවොත් මොකද වෙන්නේ? අන්න මහින්දයි රනිල්ගේ ඩීල් එක ලස්සනට මෝරු ටික බේරලා හාල් මැසු ටික විතර කැල්ලුවා කියලා. එහෙනම් අපිට ඕන වෙනවා අර්ජුන මහේන්ද්‍රන්ට මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය ලබා ගන්න. ඔහුගෙන් ප්‍රශ්න කරන්න. එතනදී අර්ජුන් මහේන්ද්‍රන් අපි ඉල්ලලා තියෙනවා මුදුරු අනාගත දිනක අපිට ලැබෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙරෙනතුරු බැඳුම් කර වංචාවේ නඩු දැමීමට නොහැකි වෙලා ඒක ඇනහිටලා තියෙන්නේ. ඇනහිටි අපේ වරදකට නෙවෙයි, අපේ ඩීල් එකකට නෙවෙයි. මේ ප්‍රධාන වගඋත්තර කරුවව එක්සත් ජාතික පක්ෂයේ රාසේ රට යවුවා. දැන් බලන්න, එහෙම කරපු එක්සත් ජාතික පක්ෂේ
ලක්ෂ්මන් කිරියල් මෙතුමාලා. ඒ විතරක් නෙවෙයි අර ෆුට්නෝට් කල්ලි අජිත් පීපරේරත් තහනවා. ඇයි බැඳුම් පෙරහුරුන්ට නඩු දාන්න තු වෙනේව කරන්නේ. ඒතර බැඳුම් ක එකද දැන් පැහැදිලි. මෙතෙක් කල් ඒගොල්ලෝ කිව්වා බැඳුම් කර හොරු කියලා જાතියක් නැහැ කියලා. දැන් උඹ කියනවා බැඳුම් කර හොරුන්ට නඩු දාන්න නැත්තේ ඇයි? හැබැයි නඩු දාන්න බැරි වෙලා තියෙන්නේ තමුන්නාන්සලා ඉතාම සූක්ෂම විදියට මාහොරාව රටින් පන්නපු නිසා. මාහොරාසා දේශපාලකයන් අතර සම්බන්ධයේ ගොඩ නගලා දේශපාලකයන් සමග මුන් නඩු පැවරුවේ නැත්තම් මේ දේශපාලකයෝ කවදාරි බලය ලැබුණොත් නැවත වතාවක් බැඳුම් කර වංචාව කරනවා. පිළපත් වන විනාශයට සම්බන්ධ වෙච්ච අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඊළඟ ඡන්දෙදි එකතු කරගන්න බලාපොරොත්තුවක් තියෙන හින්දාද? ඔබතුමාට මතක ඇති 2019 මැයි මාසේ 7 වෙනිදා මම පෞද්ගලික නාලිකාවක අසත්සාලි මහතා සමග සංවාදයක් හිටියා. එතනදී මම රටට කිව්වා මට අන් කට්ටිය ගැන සාතික දෙන්න බෑ. අසත්සාලි ඉදිරි ජනාධිපතිවරණයේදී මා කෙතරම් ප්‍රිය කරන කෙතරම් ගරු කරන අපේක්ෂකයෙක් වුණත් ඇත්තම අදහස් කරේ ගෝඨාභය මැතිතුමා. අසත්සාලි රිචඩ් බදුදීන් වෙනි අයගේ සහය ගන්නවා නම් එතුමන්ට මගේ සහය හිමිවන්නේ නැහැ. රිචඩ් බදුදීන්ලා ඉන්න ආණ්ඩුවක මම ඉන්නේ නැහැ කියලා. ඒක කිව්වේ බ්‍රහස්පතින්ද දවසට. ඊට පස්සේ සදුදා විමල් වීරවංශ ඇමතිතුමයි මමයි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා මේක පක්ෂ දෙකක නිලමතේ වශයෙන් රට කිව්වා. ඊළඟට හැමෝගෙම මේ ගැන මම දැන් අපි දෙන්න කියෝ ගැන මොකද කියන්නේ කියලා අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ඉවර කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රකාශ කළා ඒ අයව අපේ ආණ්ඩුවට ගන්නේ නැහැ කියලා. එතකොට එදා අපි දුන්න ප්‍රතිඥාව අපි විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්න ප්‍රතිඥාව ඒ ලෙසටම එදා වගේම අදටත් අද වගේම හෙටටත් වළංගුයි කියන එක ඉතාම වක්කීමේ මේ රටේ ජනතාවට අපි කියනවා. පාස්කුවිරිදා බොම් ප්‍රහාරය සම්බන්ධව චෝදනා එල්ල වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරුන්ට එවකේ නිලධාරීන්ට එහා සම්බන්ධ නීති ක්‍රියාත්මක වීමේ තත්ත්වය කොයිද? ඇත්තෙන්ම ඔබ දන්නවා මේ වන විට ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියාත්මකයි. මෙතෙක් හෙළි නොවුණු පරපතල කාරණා ගණනාවක් දැන් තමයි හෙළි වෙන්නේ. ඇයි? එදා රාජ්‍ය බලයේ තිබ්බේ පාස්කු ප්‍රහාරයේ චුට්ටියන් ගැන. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කවුද හිටියේ? රිෂඩ් බදුඩින් හිටියද නැද්ද? හිටියා. රවුෆ් හකීම් හිටියද නැද්ද? හිටියා. ඒ හොරාගේ අම්මගෙන් නෙවෙයි මේ සහරාන්ව සමීපව ඇසුරු කරපු සහරාන් තමන්ගේ දේශපාලන ආධාරකරුවෙක් ඉදිරියට කටයුතු කරපු රිෂඩ් බදුඩින් මන්ත්‍රීතුමන්ලා රවුෆ් හකීම් මන්ත්‍රීතුමන්ලා ඉන්න තේරීම්කාරක සභාව හරියට මොකක් වගේද? හොරාගේ අම්මගෙන් පේන ඇසීම නෙවෙයි හොරාගෙන් පේන ඇසීමකට සමානයි. ඉතින් ඒක පෞගේ මාස 7 පුරාවට ඒ කරපු සියල්ලම වතුරේ. මොකද නිසි විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. දැනුවී එක පටන් ගන්න තියෙන නිසා සැබෑ විමර්ශනයෙන් පස්සේ වගකීම් යුක්තන්ට අනිවාර්යෙන් දඬුවම් දෙනවා කියන ප්‍රතිඥාවක් විදිහට මේ අවස්ථාවම ලබා දෙනවා. ඒ වෙනුවෙන් අපි තදින්ම පෙනී සිටිනවා. ඔබතුමන් අපිට මතකයි විපක්ෂින්න කාලේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දෝෂණ චෝදනා සම්බන්ධ top 10 top 20 විදිහට ප්‍රශ්න ඉදිරිපත් කළා, දෝෂණ චෝදනා ඉදිරිපත් කළා, තොරතුරු ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුවට ආවට පස්සේ මේ දේවල් ගැන පස්සෙන් ඉන්නවා දඟලනවා විමර්ශන කරගන්න උත්සාහ කරන්නේ නැහැ වගේ අපිට පේනවා. වැරදි. සමහරට මාධ්‍යවල පෙන්වුවේ නැහැ අපි හඬ රටේ ප්‍රශ්නයක් කතා කරනවා පෙන්වුවාට මං කොහේ ඉඳන් දෙන්නේ කියලා පෙරේදා. බලන්න සුදු පාට කමිසෙකුත් කොළසා නිල් තියෙන සරමකුත් ඇඳගෙන මම තව දෙන්නෙක් එක්ක එනවා. එයාගේ අල්ලස් කොමිසම. මං 2017 පෙබරවාරි 15 ඉඳ තමයි top 10 වල 8 වෙනි වංචාව විදිහට තිබුණු රවි කරුණානායක ඇමතුමාට හිරිව තියෙන වාහන පිළිබඳ වංචාවේ රේගු. ඔව්. ඒ පිළිබඳ පැමිණිල්ල කරේ. හැබැයි වසර 3ක් නිදිවැදී සිටිය අල්ලස්සෝ දූෂණ කොමිසම ඔන්න දැන් නිදිගට කඩලා හැරලා පළවෙනි පියවර තමයි පැමිණිලි කරුගෙන් ප්‍රකාශය සටන් කරේ. ඒක කරේ හරියටම අවුරුදු 3කට පස්සේ. ඉතින් මම ගිහලා දැන් ප්‍රකාශය කරලා තියෙන දැන් අනිත් අයගේ ප්‍රකාශ අරගෙන ඒ ලිපිගොනු විවෘත කළා දැන් වැඩේ ඉස්සරහට යනවා. අපි සක්‍රීය තව දෙකෙන් දුන්නු. ඔව්. හෙට උදෑසන 8:30ට top 10 පැමිණිලි කරපු එදා විපක්ෂයේ හිටිය മന്ത്രിවරුන් 10 දෙනා අද සාතිසේ බෞතරයක් ඇමතිවරු වාසුදේව නානායක්කාර ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අල්ලස් කොමිසම ගිහිල්ලා අහනවා අපි කර පැමිණිලි වලට මොකද උනේ ප්‍රගතිය කියන්නේ කියලා. ඒ නිසා අපි අවදි. ක්‍රිකට් විරාමයක් ලබා ගන්නවට තවත් කාරණා කිහිපයක් තිබෙනවා. විමසන්න සජිත් ගෝඨාභය එකතුවක් ගැන එක්සත් ජාතික පක්ෂයේ එකපත් වෙන කතා කරනවා.
බඩුමිල හා සම්බන්ධව ආහාර මිල අත්‍යවශ්‍ය ආහාර මිල සම්බන්ධ එළවලු මිල වැඩි හාල් මිල සම්බන්ධ සතුසේ හාල් සහ එළිය හාල් අතර තියෙන වෙනස ගැන හාල් ඒකාධිකාරයකට ඉඩක් දීලා තියෙනවද ඔබතුමන්ලා කියලා චෝදනාවක් කරලා අපි මේ කන්න සාකච්ඡා කරන්න සූදානම්. කෙටි විරාමයක් ලබා ගන්න අපි අද සංවාදයේදී පියතුරු හෙළවරුමේ නායකතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුද්ද උදේ ප්‍රභාත් කම්මපලේ මැතිතුමන් සමගින් සාකච්ඡා කරන්න සිටින්නේ.